ප්‍රමාණයක් තියෙන වල ඒ වලට එකතු ඒ වල වතුරෙන් පිරලා තියෙන වල. ගිය දවස් ටිකේ මේ ගිය අවුරුද්දේ මේ පැවිලි කාලේදී මේ ප්‍රදේශේ වතුර නැති වුණා. ඒ නැති වෙච්චාම ගමේ මිනිස්සු ගොඩක් දෙනෙක් ওই වල පාවිච්චි කරා ගමන්ගේ ජීවන කටයුතු ටික කරගන්න නායකයෝ දන්න එකට පාවිච්චි කරා. ඔව් අද ඔව් වතුර පිරලා තියෙන නේද? එතකොට ඔව් ඔව් එතකොට ඒගොල්ලෝ මර ලින් ආරණ්ඩ ගත්ත කලකට අනිකර ඒකම තමයි ගන්න. ඒ වැලේ ඒකම තමයි ගන්න. ඒක තමයි ගන්න. ඒකට ගන්න බෑ. ගන්නේ ජලාසෙන් ගන්න. ගන්නෙත් මේ මෙතනේ වෙච්ච එහෙම වෙන්නේ. එහෙම ගන්න තනිකර පොළොවේ. ඒ වගේම හරියට අර ප්ලැන්ට් එක. ආයේ ඒක හැපෙන්න තව ප්ලැන්ට් ඒ ප්ලැන්ට් එකට වතුර ගන්න පොළොවේ. ඔව් ඒක කරන්න බෑ. ඒක ඉතින් අනවශ්‍ය වැඩක් නේ. රාජකාරී වෙන්නේ. මම මම මාද ඉන්නේ මට අපිට මාද මාත්ම වෙලා තියෙන මේ මේ නිවසට වැඩි හැරීම නිසා මේ වැඩි හේදීම නිසා යම් පිපරීමක් ලක් කරලා තිබුණා නේද? පොඩ්ඩක් සඳහන් කරොත්. يعني මේ කොන්ක්‍රීට් මේ බිල්ඩින්ග් හදලා මේ තව වැසිකිලි හදලා අවුරුදු 38ක් වෙනවා. මේ නිමිට අර දෙක තුනක වගේ ඉඳන් මේ බහින්ද ගත්තා. බහින්ද ගත්ත මොකද හේතු නිසාද? අතන ඒගොල්ලෝ මඩ වලින් මඩ අඩි මේ රිපයර් කරනවා කියන්නේ මේ මේ අලුත් වැඩිය කිරීමක් කරලා තියෙන නේද පුපුර මේ විගඩ පුපුර තුන දැන් මේ ඔක්කොම හදලා තියෙනවා ආ කට්ටල් ලෝකෙ තිබුණේ ආ මේ ව්‍යාපෘතිය පටන කොච්චර කාලයක්ද මේ බැලිසේදී මේ ව්‍යාපෘතිය හතරක් වෙනවා නේද දැන් ගමේ අටක් පමණ ක්‍රියාත්මක වෙනවා තවත් දෙක තුනක් ඉදදී 11ක් ඉදදී ගම විනාශයටපත් වෙන්න පුළුවන් නේද මුලින්ම මේ සුරේ පටන් ගත්තේ නමුත් මේක ඔව් මේ ප්‍රදේශයේ කී දෙනෙකුට වතුර බොන්න බැරිද මෙවට මම හිතන්නේ ගෙවල් 25ක මේ මේ වටේම ගෙවල් 15 වගේ බෑ වතුර බොන්න බෑනේ වතුර බොන්න බෑ එතකොට ඒගොල්ලෝ ගන්නෙ මේ මිලදී තමයි වතුර ගන්නෙ මිනරල් වෝටර් බීමට සල්ලි වලට ගන්න ඉතුරු ඒවා අල්ලපු වස්තෙන් තමයි ගන්නෙ මේ මිනරල් වෝටර්ද ගන්නෙ මිනරල් වෝටර් ගන්නෙ ආ හා 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 බෝතලෙ රුපියල් යමන් මාසෙට රුපියල් 2000ක් විතර එනවා බෝතලෙ රුපියල් 125 නේද සුමානේ බෝතල් 4ක් එතකොට ජලයත් යම් කිසි ප්‍රමාණයකට තමයි පානය කරන්න සිද්ධලා තින්නේ කියන්නේ ලිමිටඩ් එකක් කියන්නේ මේ මේ අවියදන්නේ නිසා වතුර සාමාන්‍යයෙන් ජලයේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා මනුස්සයාගේ ශරීරයකට නමුත් මේ මේ තත්ත්වය නිසා මේ මිලදී ගැනීම නිසා යම් වතුරත් තම පරිපරිස්සමින් තාමත් පරිභෝජනයට ගැනීම
සිද්ධවෙලා තින්නේ ජල පානයත් යම් මේ ප්‍රමාණාත්ම ප්‍රමාණයෙන් අඩු කිරීම සිද්ධ වෙනවා නේද? කියන්නේ ගොඩක් වෙලාවට වතුර අපි පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි ළමයි ගෙදරින් වතුර ගිනියන සමානට. ඉතින් වැඩ කරන තැනේ තමයි වතුර ගොඩ. ඒ කියන්නේ වේදන් අඩු කළා තියෙන්නේ. දැන් මේ අවුරුදු දෙක තුනක් තිස්සේ මේ අදාළ බලධාරියාට ඔයගොල්ලෝ මේ වාචිකව ගිහිල්ලා පැවසුවේ නැද්ද? මේ සම්බන්ධ අපි දැනනත් හැමතැනම දැනුවත් ප්‍රතිපලයක් කියලා නැහැ. බදව. එතකොට මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ ඔබගේ අදහස මොකක්ද? මම නම් කියන්න කනගාටුයි. මම මෙතෙක් අපිට ඔබ මධ්‍යම පරිසර අධිකාරියට ෆැමිලි කරලා තියෙනවද? ලිඛිතව. ඔව් මම හැමතැන දැනන්න පුළුවන් හැම රාජ්‍ය ආයතන දැනලා තියෙනවා. ඔව් ඔව්. එතකොට ශ්‍රී ලංකා පොලිසියෙත් තියෙනවා පරිසර ඒකක. පරිසර ඒකකේට ස්ථානාධිපතිවරයෙක් ඉන්න ඔබතුමා ස්ථානාධිපතිවද දැනුවත් කරාද? කොච්චර පොලිසිය? නෑ. දැනත් කරේ නැහැ. අපේ පොලිසියක පරිසර ඒකකුත් තියෙනවා. ඔබට පරිසරය යන පැත්ත සම්බන්ධයෙන් ෆැමිලි කිරීම හැකියාවක් තිබෙනවා. එතකොට මධ්‍ය පරිසර අධිකාරියට භූ විද්‍යා ආයතනයට අනිකුත් රාජ්‍ය ආයතනවලට ඔබ ෆැමිලි කරාට කිසිම සෙතක් වෙලා නැහැ අනිකුත් ගම්වාසීන් කරාට. මම කිටි කිව්වටින් මම රාජ්‍ය ආයතන ගැන තිබිච්ච මෙතිතිබිච්ච විශ්වාසයේ පල්දුවලා තියෙන්නේ නේද? මීයේ පෙරේද මම හිතන්නේ රාජ්‍ය නිලධාරින් කීපයක් ආවා භූ විද්‍යා මධ්‍ය පරිසර අධිකාරිය මීට පැමිණි. අවිලා වුන්ට හැබැයි මාධ්‍ය බීතිකාවක් තියෙනවා වගේ මගේ මටත් මම හිතන්නේ කැමරාව දැක්කහම කැමරාව ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැහැ මොන හේතුවද කියන්න දන්නේ නැහැ. පසුව තමයි මම දැනගත්තේ මේ මීට කලිනුත් මේ පුද්ගලයා පැමිණලා තිබෙනවා මොහන්ලාල් කියන පුද්ගලයා. ඒ නිසා තමයි මේ මාධ්‍යයට මොහු ආවරණය වීමට බීතිකාවක් දක්වන්නේ කියලා. අපි තව තවත් අයව සම්බන්ධ කරගන්න උත්සාහ කරන ස්තුතියි. ඒබර අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? මම මේ වෙලාව කියන්න තියෙන්නේ දෙයියන්ට බාර කරලා තියෙන මිසක්කම් වෙන කිසිම තැනක ප්‍රයෝජනයක් ඉන්නේ නැහැ. ඔව් ගෞතම බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා එතුමා නම් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ බෝගසක ශීර්ෂය ලැබෙමින් ස්පර්ශය ලැබෙමින්. ඒ නිසා පරිසර විනාශ කරන්න එපා. පරිසර විනාශ කරොත් අපිත් විනාශ වෙනවා කියන එක. ඒක නිසා මේ ගමේ වෙනත් වැලි ව්‍යාපාරම් කරපු අයගේ අපි දැක්කා ඔවුන්ගේ මරණ සිදු ආකාරය. ඒ නිසා සබහාධර්ම විනාශ කරොත් සබහාධර්ම විසින් අපිව විනාශ කරනවා කියන එක නියතයි. ඒ කියන්න ඕන. අපිට පේනවා අඩි 40 වලක් හැරි හාරා වැලි සීදීම නිසා ගම්වාසියෙක්ගේ මුරුතාන ගම්වාසියෙක්ගේ උඩංගාව ගම්වාසියෙක්ගේ නිවසේ වෙනම කොන්ක්‍රීට් බිත්ති පවා සකසලා තිනවා. හේතුව අත්තිවාරම බැස යාම නිසා. අපිට පේන ඇති පානීය ජලය පැහැය මිටත් වඩා උපැහැයෙන් ලක්වනවා කියලා කියන සමහර අවස්ථාවල. මහත්මගේ නම සඳහන් කරොත්? මං ජූට් සමන්. අජූට් සමන්. ඔබ මුරුතාන ප්‍රදේශවාසියෙක් නේද? ඔව්. අතර මේ අද දිනෙත් මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් විමර්ශනයක් සඳහා පැමිණලා තිබෙනවා අමෘතාන ගාමයට. ඔබ හිතනවාද මේ රාජ්‍ය නිලධාරීන් දිගටම මේ දිගටම කොකාපෙන්වීම තමයි කරලා තියෙන්නේ මෘතාන ගාමවාසීන්ට? ආවට වැඩක් නැහැ කී වතාවක් ආවද? දැන් මේ ওই මොහන්ලාල් මහත්තයා කියලා මම එහෙම එයාලගේ තනතුරු නම් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඔව් ගම්පහ මධ්‍යම පරිසර අධිකාරියෙන් තමයි කියලා සඳහන් වුණේ. ඔව් මේ ඔවුන්ට මාධ්‍ය බීතිකාවකුත් තිබුණා. මාධ්‍ය ආවරණය සඳහා ගියාම මේ අපිට මාධ්‍ය ආවරණයටත් බාධා කරා. මේ අපිට එතනත් වසර කීයක් සිටද මේ වැලි ප්‍රශ්නෙන් වැලි හැරීම වැලි සේදීම වැලි කියනලා පස් කියනලා කොදලා වැලි ගැනීමෙන් මේ ජන මුත්තන් ජනතා පීඩා පත් කරන වසර කීයක් පමණ වෙනවද? පස් කපන් දරන්න නම් සෑහෙන කාලයක් වෙනවා. දැන් නම් ජනාධිපති විමර්ශනයක් කරලා ඒක නැවතිලා වගේ තියෙන්නේ. ඒක දන්නේ නැහැ හරියට මේ නැවතිලාමද කොහොමද කියලා. මේ පස්සෝදන එක නම් තව කෙරීගෙන යනවා. දැන් අවුරුදු 3ක ඉඳන් අපි ලියුම් දාලා තිනවා ජනාධිපති කුමාරත් දැනුම් දීලා තිනවා. ඒක තාම කිසිම ප්‍රතිඵලයක් අපි දකින්නේ නැහැ.
මේ අපට පිටිපසින් තිබෙන්නේ මේ බලවල හාරලා ඇතිවිච්ච ගඟ, මේ ගඟ තියෙනවා, ගඟ ඉවුරත් හාරලා තියෙනවා, ඉවුරත් කඩලා තියෙනවා. ඔව් ඔව් මේ පෙනෙන ගඟ ඉවුරයි මේ මේ වලවලුයි ඔක්කොම යාවෙලා. ඔව් අද මේ 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 මධ්‍යම පරිසර අධිකාරියනොත් මියම් සංචාරයක් සඳහා විමර්ශනයක් සඳහා පැමිණ තිබෙනවා. අපි ගිය අවස්ථාවේ මාධ්‍ය ආවරණයට, ඔවුන් මාධ්‍ය ආවරණයට ඉඩ දුන්නේ නැහැ. ඔබ හිතන්නේ ඇයි එහෙම කරන්නේ නිලධාරි? මාධ්‍ය වේදිකාවේ මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තරම් රාජ්‍ය නිලධාරියා මේ පරිහානියට පත්ලා තියෙනවා කියලා ඔබ හිතන්නේ මොකද? මං හිතන්නේ ඔය මේ මේ වැලි ගොව්වන්ගේ මොන හරි සන්තෝෂමක් එයාලට ලැබෙනවද දන්නේ නැහැ ඉතින්. ඔව් අපිට නම් වශයෙන් නම් මොහන්ලාල් කියන පුද්ගලයා. ඔව් මොහන්ලාල් කියන කෙනෙක් තමයි මේ මේ දැන් ඔය 3-4 වෙනි වතාව විතර. ආ 4 වෙනි වතාවට පැමිණියද ඔව්? ආ ඔව් එදා විමර්ශනය නම් කරේ අපිට පේන විදිහට නිකන් පළවෙනි වතාවට ආවා වගේ තමයි නිකන් මේ තොත්ත බබෙක් වගේ. නෑ මට මේ 3 වතාවක් විතර මං එයාගේව දැකලා තියෙනවා. ආ පැමිණලා තිබෙනවා. ආ හා 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 හා. අපි නම් බොරු රංගපෑමක් වගේ එහෙනම් අපිව නොම ගැවලා තිනවා වගේ වෙන්නේ. අපේ තියෙන අපේ මාධ්‍ය ආවරණ කරන්න එපා කොහොම අපේ තියෙන මාධ්‍ය සදාචාරාත්මක හේතුන් මත අපි ආවරණය කළේ නෑ. උන්ට විමර්ශනය කරගන්නවා. නමුත් පසුවයි අපිට දැන් තේරෙන්නේ මං හිතන්නේ මේ මොන්ගේ තියෙන මේ ක්‍රියාකලාපයන් මං හිතන්නේ මො රාජ්‍ය නිලධාරියා ඍජුවම මේ මේ මෙහි වැලි කපන පුද්ගලයන්ගේ මුදලට යට වෙලා තියෙනවා කියලා දැන් එක සාක්ෂියක් තමයි නේද? මේ මේ පත්තරේ දින ජනාධිපතිතුමා තහනම් කරපු නියෝගේ. ආ ඒකෙත් මේ මේ මධ්‍ය පරිසර අධිකාරිය මේ වැරදි වார்த்தාව දුන්නා කියලා ජනාධිපති විමර්ශනයේ එකකින් කියලා දිනවා නේද? මේ ඔව් මේකේ තියෙනවා සීලෝම විස්තර. ඉතින් ජනාධිපතිතුමා තහනම් කරලා තියෙද්දිත් අද වෙනකන් ඒක හොඳට කරගෙන යනවා. මේ ඔබට පිළින්නේ ඒ සම්බන්ධව තිබෙන විමර්ශනයේ පුවත්පත පැහැදිලිව තිබෙනවා. මධ්‍ය පරිසර අධිකාරිය නොමගව ඇති ආකාරය මේක කවුද පළවු පත්‍රයක්ද? මේක 2018 ජනවාරි මාසේ 14 වෙනිදා. ආ ආ හා හා. මේ එතකොට ඔය විමර්ශනයටත් මොහන්ලාල් මහත්මයා කලින් පැමිණලා තිනවා. එතුමා එතකොට මේ පුද්ගලයා සම්බන්ධයි ජනාධිපතිතුමාව නොබ ගෑවන්න තරම් මේ 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 මධ්‍යම පරිසර අධිකාරි මම දන්න විදිහට මධ්‍යම පරිසර අධිකාරි යනු පාර්ලිමේන්තුවෙන් බලය ලබා දීලා තිනවා. ඕනම ආයතනයක් පරිසරට හානිය නම් මේ මේ එය මේ නීත්‍යානුකූලව අක්‍රිය කිරීමට. නමුත් මේ දිගින් දිගටම කරලා තියෙන මූර්තයන ජනතාව රාජ්‍ය නිලධාරියා විසින් මධ්‍යම පරිසර අධිකාරි භූවිද්‍යායක නොම ගෑවලා තිනවා. මේ අල්ලස මේ 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 වැලි ජාපාන කරවන්ගේ අල්ලස හමුවේ නේද? ඔව් ජනතාව නොමග යවලා තියෙන්නේ. ඔව් ඔබත් සැහෙන මේ සම්බන්ධව මේ ජනාධිපතිතුමාගේ මේ 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 පොළොන්නරු නිවසට එතකොට අපේ නිලනි මේ මේ කොළඹ ජනාධිපති කාර්යාලයට එතකොට විවිධ තැන්වලට ගිහපු කිරෙක් නේද? ඔව්. එතකොට ඒ වලින් වසර ගා මේ විශාල වියදම් කරගෙන මේ මේ සම්බන්ධව ගැටෙන පොත්ගලිත් අද වෙනකන් කිසිම මේ සහනයක් නැහැ. ඔව්. සහනයක් නැති මේ රාජ්‍ය නිලධාරියා මේ මේ මෙලෙස මේ මේ වැලි ජාවාන කරුවන්ගේ මුදලට යටත් වීම පැහැදිලි නේද? පැහැදිලි. අද මාධ්‍ය මර්ධනය කරේත් මං හිතන්නේ ඒක වෙන්න ඕන. ඕක වෙන්න ඕන. ඔව්. දැන් ඒගොල්ලෝ නැත්තම් මේ ඒක හසුරවන්න නේද? ඔව් ඔව්. නැත්තම් ජනතාව මෙච්චර ජනතාවක් ඉද්දි ජනතාවගේ දැනගන්න. ඔව් ජනතාවගෙත් විරෝධය තිබුණේ නැහැ. මාධ්‍ය ආවරණ කෙටි ගියාම වැලි අපේ ගාමේ ප්‍රාදේශීය ප්‍රදේශයේ වැලි අපේ හිතවත් මේ අයගෙනුත් විරෝධය පෑවේ නැහැ. මේ මට හිතා ගන්න බැරි මේ මේ ඇයි මේ 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 රාජ්‍ය නිලධාරියා මෙතනම බය වෙන්නේ? ඔහුගේ රාජ්‍ය කටයුතු හරියට කරනවා නම් ඔහු බය වෙන්න ඕනේ නැහැ මාධ්‍යෙ නේද? ඔව් බය වෙන්න දෙයක් නැහැ. නෑ නේ මොකක් හරි ඒ ඔහුගේ මේ මේ අර අපි කියන ගිල්ටි එකක් කියන්නේ ඔහුගේ තියෙන මේ 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 වැරද්දක් නිසා තමයි මේ ඌ මාධ්‍යයට බය මං හිතන්නේ. ඔව් ඔව්. එතකොට මේ මට අද නම් පේන්නේ මොහල්ලාල් මහත්මයා මේ මේ ඉතමත් මේ මීට කලින් පළවෙනි වතාවට ආවගේ නිකන් තමයි මේ රඟ දැක්වේ. අද ගොඩක් කලබල වෙලා ඉන්නේ යා. ඒ කියන්නේ මාධ්‍යයක් දැකලා මාවත් දැකලා දැන් මමත් එයාට ගිය සැරේත් කිව්වා මේක මේ මේ අපි මේ ජනතාව විදිහට අපි අසරණ වෙලා ඉන්නේ. අපිට පොන්න වතුරක් නැහැ. වතුර සල්ලි වලට ගන්න. ඉතින් මේ පාරේ යන්න බෑ. ඉස්කෝලේත් ළඟ ඉස්කෝලේ මීටර 100යි. එතකොට අර මොහොන්ලාල් මහත්තයා සමග පැමිණි අනිත් කාන්තාව දෙන්න ඔයා පළවෙනි ඔබතුමා පළවෙනි වතාවට දැක්කේ? මම පළවෙනි වතාවට දැක්කේ. ආ හා 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 හා. මේ ඒ දෙදෙනාගෙනුත් විරෝධතාවය ආවා. ආවා. ඔව් මොකද දන්නේ මේ 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 අපිට හිතා ගන්න බෑ අපි ලංකාවේ සීළු තැන් වලට නම් මාධ්‍ය ආවරණ සා ගිහිල්ලා දිනවා. මේ පළවෙනි වතාවට තමයි අපිට මේ මාධ්‍යකින් ආවරණයක් කරන්න එපා කිව්වේ රාජ්‍ය නිලධාරි. ඔව් දැන් දැන් ඒ තුමේ
අපි ඔවුන්ගේ ප්‍රකාශිල්ලෙත් නෑ. අපි අපි ගිය තැන අපිට එන්නකො මාධ්‍යෙන් අපිට ගමේ අය එන්න කියලා තිබුණේ. මොකද නැත්තම් අපි මේ 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 මුදලට යට මට මීට ඉහතත් එන්නකො මට යන්න බැරුව ගියා. මට මේ අවස්ථාවේ තමයි යන්න හිතුනේ. ගිය අවස්ථාවේත් මේගොල්ලෝ මේ ආවරණය කරන්න නොදීමුන එක සම්බන්ධව මට චෝදනාවක් එන්න පුළුවන්. මේ මමත් මේ 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 ගමේ අල්ලසට යටත් වෙලා කියලා. දැන් ඔය දැන් මේ මේ ඉහත සති දෙක තුනකට ඉස්සෙල්ලා මාධ්‍ය සඳහන් වුණා භූවිද්‍යා නිලධාරී මේ නිලධාරී කියන්නේ අධ්‍යක්ෂකතුමා ඉද්දවෙල මහත්තයා. ඔව්. ඔන්න කොහෙද ඈත මේ ඉඩම් වගේක් අරගෙන ඒවල ඔක්කොම හරන්න දීලා තියෙනවා. ඔව් ඔව්. එයාගේ අනුමැතිය විතරයි. ඒ කියන්නේ කිසිම මේ රාජ්‍ය මේවා එකක් නැහැ. ඔව් ඔව්. මේ මම දැන් මේ ඊයේ පෙරේද ලංකාදීප පුවත්පතේ මම දැක්කේ අනුරාධපුරයේ පොලිසියෙන් අත්අඩංගු කරගෙන තිබෙනවා මේ වැලි සේදි වැලි මේ 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 පස් වලින් වැලි බේරීම සඳහා සෝදන යන්ත්‍රයක් හදපු දෙන්නෙක්ව අත්අඩංගුට අරන් තියෙනවා. දැන් මෙහෙම අපේ ග්‍රාමයේ හදන පුද්දලියොත් ඉන්න ඔවුන් අත්අඩංගුට ගන්නෙ නෑ. නීතියෙන් තහනම් මඩ ප්‍රවාහණය කිරීම සඳහා මෙම ස්ථානවලත් මඩ ප්‍රවාහණය කිරීම සඳහා පැමිණ ජනතාව දැඩි විරෝධයක් පත් කරා. මේ දැන් මෙතනම පේනවා මේ සාමාන්‍යයෙන් මේ 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 ගම් ඉවුරු ගොඩ කිරීම සඳහා නීතියෙන් අවසර දීලා තියෙන්නේ මේ බොරළු සහ මේ මේ පස් වලින් මෙයා කරන්න කියලා. නමුත් මේ ගොඩ නැගිලි ද්‍රව්‍ය මේ අපිට පේන යකඩ මේවා දාලා යම් මේ 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 ගොඩ නැගිලි ද්‍රව්‍ය ඒතර යකඩ දිරේ දිරීමට පත් වෙනවා. මීට පල්ලහින් තමයි තිබෙන්නේ මේ පේන ප්‍රදේශයට මීටර් 200 300ක පිටින් තමයි කොච්චිකඩේ බම්බු කුලියේ ජල පවිත්‍රාගාරය තිබෙන්නේ. එතකොට මේ යකඩ දිරලා ගොස් මේ 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 වතුරට එකතු වෙන්න පුළුවන්. මේ ඉතින් මේ 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 මෙම ස්ථානයේ රාත්‍රියේ මම හිතන්නේ මේ මේ වැලිගොඩ දැමීම සිද්ධ වෙනවා. අපි දැනුවත් කරලා තියෙනවා කිසිම කෙනෙක් පිළිකා මාර්ග කරන්නේ නැහැ. ඉතින් අපිට සඳහන් කරන්න මේ මේ මධ්‍ය පරිසර අධිකාරිය සම්බන්ධව මේ සහ ඔබගේ රාජ්‍ය ආයතන සම්බන්ධව කිසිම මේ විශ්වාසයක් නැහැ නේද? විශ්වාසය පල්දුවලා තියෙනවා. පොලිසිය සම්බන්ධව පොලිසිය මහජනතාවගේ තියෙනවා නේ යම් කට කතා මේ පොලිසියට. පොලිසියටත් අල්ලස් දෙන බවට චෝදනා තියෙනවා. ඉතින් මේ ඒක මිනිසුන්ගේ අසල් දෙක මේ දැකපු කෙනෙක් නන්නේ. ඉතින් ওই කට කතාව තියෙනවා ඉතින්. මේ නීතිය ගැන නම් කිසිම පැහැදීමක් නැහැ. ඔව් ඔව් ඔව්. ජනාධිපතිතුමාගෙන් ඉහළට ඉතින් යන්න කෙනෙක් නැහැ නේද? ඉතින් එතුමාට දැනුම් දීලා ඉතින් එතුමාගෙන් හරියම රාජකාරියක් කෙරෙන්නේ නැත්තම්. ඔව් ඔව්. එතනින් එහාට ඉතින් මේ බලාපොරොත්තු ඔව් වැලි ජාබන් කරවමන්ගෙන් ඔබට තරජයක් නැද්ද? එහෙම තිබුණා. දැනට නම් ඉතින් එහෙම මරණ තර්ජන නැහැ. ඔව් ඔව්. දැන් බාර දීලා තමයි ඉතින් ආ. ඔව් හුදකලා සරණක තමයි ඔබ කට්ටිය ඉන්නේ නේද ගමේ? ඔව් යම්. එතකොට දැඩි විරෝධයක් හැබැයි තියෙනවා ජනතාවගේ මේ මේ දැන් මේ කෝඩුනා ප්‍රදේශයේත්. එතකොට ප්‍රදේශ කීපයකම දැන් වැලි ඡේදන යන්ත්‍ර අපි කීපයයි තිබුණේ. දැන් එන්නෙන්ද මේ වර්ධනය වෙනවා. මේ දැන් ඔය මේ 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 ගේන්නේ මං හිතන්නේ වැව් වලින් ගේන්නේ ඔය මේ මේ මධ්‍යම පළාතේ ඒ ගේනේවාල අඩංගු වෙනවා ওই කැඩ්මියම් කියන දේවල්. එතකොට බැරලෝහ ඔයගේ දේවල් විශේෂ දේවල් එකතු වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර මේ මේ ජලය මුදා හරින්නේ ක්‍රමවත් මුදා හරින්නේ මේ බලවල් වලට ගංගා වලට මුදා හරින්නේ. මේ මුදා හැරීම සිද්ධ වෙන්නේ මේ මොනවාද අනිවාර්යයෙන්ම මේ 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 ජනතාවගේ භූගත ජලයට එකතු වෙනවා. එයින් අතරම දැන් ගමේ කී දෙනෙක් මරණයටපත් වුණාද මේ වකුගඩු රෝගින්? දැන් 5-6 දිනෙකම වකුගඩු රෝගීන් විදිහට හඳුනාගෙන තියෙනවා. තියෙනවා. කී කී දිනේ මැරුණද? 5-6 දිනෙක මැරලා තියෙනවා. මැරලා තියෙනවා නේද? ඔව්. අපි දැන් මම මගේ අත්තම් මට තියෙනවා රෝගේ මේ මේ වකුගඩු ප්‍රශ්නයක්. ඉතින් මේ ඒකින් තමයි මම මෙච්චරම දුවන්නේ තව කෙනෙකුට ඒ ඌවදුරව නවත්ත ගන්න. ඔව්. ඉතින් මේ ඒට ඔබට වෙන්න පුළුවන් අනිද්දා මට වෙන්න පුළුවන් තව දරුවෙකුට වෙන්න පුළුවන්. ඉතින් විද පරම්පරාවම දැන් ජන ඇත්තම ජන ශුන්‍ය ප්‍රදේශවල කළ යුතු වැලිසේදීමේ ව්‍යාපාර ජනාශ්‍රිත ප්‍රදේශවල ඊටමත් ගජ රාමයට කෙරෙනවා. හරිද? ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියාට පොලිසියට මධ්‍යම පරිසර මේ ලයිසන් ඇත්තම නැහැ. දැන් ජනාධිපතිතුමා තහනම් කරලත් ඇයි මේ 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 වැලිසේදීම සිද්ධ වෙන්නේ? ඒක තමයි ඉතින් අපිටත් තියෙන ප්‍රශ්නේ. අපි දැන් මෙතනින් එහාට අපි කොතනද යන්න ඕනේ? ඔව් ඔව්. යන්න ඉතින් ජාත්‍යන්තරව තියෙනවා මේ අපි ජාත්‍යන්තර පනත් වලට අසං කරලා තියෙනවා මේ ශ්‍රී ලංකා රාජ්‍ය පරිසර පනත් වලට. ඉතින් පරිසරය ඒ වලට තමයි යන්නේ. නැත්තම් මානව හිකම් වලට ජාත්‍යන්තර මානව මිනිස්යාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමනේ ජීවත් වීමේ නිදහස පාවනති කරලා තියෙනවානේ. ඉතින් ඒක නිසා යන්න වෙන්නේ මං හිතන්නේ මේ ජිනීවා දක්වා යන්න වෙනවා මානව හිකම්. අනිත් එක පරිසර සංවිධාන වලට ලෝක ලියන ජනාධිපතිතුමාගේ ක්‍රියා මේ මේ තහනම් කරලා ඒකත් ක්‍රියාත්මක ජනාධිපතිතුමා තහනම් දාලා ඒකත් නොසලකාහර රාජනදාරින් මේ අල්ලස් ගැනීම මේ ප්‍රදේශයේ සිද්ධ වෙනවා නම් වැලි සේදීම මැටි සේදීම වැලි මේ මේ මේ
වැලි සෝදා මඩ සෝදා වැලි ගැනීම, බොරලු සෝදා වැලි ගැනීමෙන් ජනතා පීඩාවට පත්වන, ජනතා පීඩන නැතිව ජනතා විරෝධයක් තියෙනවා නම් එක් අවස්ථාවක විරෝධතාවයකට පැවතුවා. මේ මීට කීපද දෙදෙනෙක් ළමයි දෙන්නෙකුත් මිය ගියා විශාල භූගත. මේ වලවල ගැඹුර කොච්චරද සමන් මහත්තයා? ඒක තමයි දැන් අවුරුදු ගණනාවට ඉස්සෙල්ලා ඔය දැන් හැරුවනේ අඩි 40කට වැඩි ජමුරයි උම. ඔව්. ඉතින් සමහරක් වෙලාවට දැන් ඕවලට දැන් මඩ අඩි 40 නෙමෙයි මං හිතුවේ ද ලෝන් නම් අඩි 40යි තියෙන්නේ මේ බ්‍රෝසරේ අඩි 50 60 70 හයි කරගෙන තිබුණා නේද? එහෙමත් කරුවා දැන් අර කිමිදිලා යට ගිහිල්ලා එහෙමත් ගත්තනේ වැලි. ඔව් කිමිදිලා ගිහිල්ලා ඇත්ත මං හිතන්නේ දෙදෙනෙක් මිය ගියා නේද එන්න බැරුව. ඩීප් එක නිසා නේද ගැඹුරු නිසා. ඔව්. ඉතින් මේ දැන් එක එක ප්‍රශ්නයක් තිබුණා දැන් ඒ හරණ එක. ඔව්. හරණ එක නැවතුනහම දැන් මඩ සෝදන එක. ඔව් ඔව්. දැන් මේ මිනිස්සු දැන් ඒකටම මේක මේ මූර්තාන ග්‍රාමයේ උඩංගාවක ගණිකාවක් බාට පත් කරගෙන තියෙන මේ ජාවාර කමර කරුව නේද? ඔව්. මේ රාජ්‍ය නිලධාරියත් හරියට රාජ්‍ය නිලධාරියත් ගණිකාවක වගේ මේ මුදල් ගැනීමෙන් සිටිනවා. ඔව්. මේ මේ වැලි ජාවාර කරවයි. ඔව්. මේ තවම නද ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ජනාධිපතිතුමාට මේ මේ ගමට ඇවිල්ලා මේ මේ විනාශය එයා එතුමාගේ ඒසියසින්ම දැකගන්න ආරාධනා කරන එක තමයි. ඔව් ඇත්තටම දැන් ඔබ විශ්වාස කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියත් බොරුව කරන්නේ. බොරුව කරන්නේ. භූ විද්‍යාවකත් බොරුව කරන්නේ. ඔබතුමාගේ විමර්ශන ඒකකයට ඇත්තටම පැමිණෙන්න කියන්න ඕන නැවතත් මේ මේ සම්බන්ධව වෙන මේකකයක්. නැත්තම් ජනාධිපතිතුමාගේ සියසින්ම දැක ගන්න. නැත්තම් ඔය මේ එකම නිලධාරියෙක්වත් මං හිතන්නේ ජනාධිපතිතුමාට සහයෝගය දෙන පුද්ගලයෙක් මෙතන නැහැ. ඔක්කොම ජරාව කන පුද්ගලයෝ. ජරාව කන පුද්ගලයෝ තමයි ඉන්නේ. ඔව් හැබැයි වාර්තා වෙන ජනාධිපති වාර්තා නම් සඳහන් වෙනවා මේ 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 වතුර මේ වෝටර් බෝඩ් එකෙන් දුන්නෝ මේ ජලයට මේ ජලය විනාශ වෙන බවට දුන්න වතුර වැඩ පොලෙන් දුන්නු තොරතුරු සත්‍යවාදී බවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් රැවට්ටු බවට මේ පුවත්පත්ෙම සඳහන් වෙනවා. ඉතින් මේ අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? ජනතිමාගේ පැමිණීම තමයි අපේක්ෂා කරන්නේ. අපේක්ෂා කරන්නේ. අපි දුන්න ලිඛිත සහ මේ මේවලට ප්‍රතිචාර දක්වන්න කියලා තමයි කියන්නේ නේ. ඔව්. අවසාන වශයෙන් දැන් අපි නැත්තම් මේ මේක ඇත්තම කාන්තාරයක් වෙන්න පුළුවන්. නැත්තම් මිනිස්සු මේ 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 මිය යන ප්‍රදේශයක් වෙන්න පුළුවන්. බහුකොඩු රෝගේ නේද? එහෙමයි. ඔව්. දැන් මේ මේ ගංගිවුරු කඩලා තියෙනවා. ඔව් ඔව් ඔව්. ප්‍රධාන වශයෙන් මේ ගංගිවුරු සකස් කරලා. ඔව් මේ මේ එක ස්ථානයක් ඔබගේ නිවස ආසන්නයේ අවස්ථානයක් ගංගිවුරු කැඩීම. හයි ටෙන්ෂන් ලයින් හිටන් පවා හාරලා තියෙනවා කඩ. ඔව්. කොයි වෙලාවරි කඩම් වැටෙනවා. කඩම් වැටෙනොත් වතුර දිගේ ගිහිල්ලා ගඟ දිගේ වතුර ගිහිල්ලා කරන්ට් එක ගිහිල්ලා විශාල විනාශයක් වෙන්න පුළුවන් නේ. ඔව්. ඉතින් ජනතුමාගේ මැදිහත් වීමෙන් මේක පොඩ්ඩක් මේ ඔව් පරිසර ඇමති ලෙස එතුමාට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙන අනිත් එක පරිසර 50ට ජාත්‍යන්තර 50ට අසංකල තියෙන යම් පුද්ගලියෝ විරුද්ධව ගියොත් ජාත්‍යන්තරයට ජනාධිපතිතුමාත් මෙහි වග උත්තර කරුවන් බවට පත් වෙනවා. අතරම මේ කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඔව්. එහෙනම් ගොඩක් ස්තුතියි. මම ප්‍රධාන කර්තෘ හොට්ටේ ශේෂයා පත්පතේ අපේ ගම පසර ගණනාවක් පුරාවට වැලි කර්මාන්තය වැලි හැරීම නිසා වැලි ඒ ප්‍රශ්නේ විසඳුණා. නමුත් දැන් වැලි සේද වැලි මැටි ගෙනල්ලා විවිධ මැටි සහ බොරළු ගෙනල්ලා ඒව හොදලා ගන්න වැලි කර්මාන්තයක් නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තිනවා. නිවෙස් කුපරලා තිබෙනවා. නිවෙස් කුපරලා තිබෙනවා. එතකොට බීමට ගන්න ජලය අවපැහැවිලා තියෙනවා. වගේම වකුකඩු රෝගින් බිහි වෙලා තිබෙනවා. ඇත්තටම ඒ සම්බන්ධව මේ යම් ප්‍රශ්නයකදී මට මාධ්‍ය ආවරණයක් සඳහා ආරාධනා කරනවා ග්‍රාමවාසීන්. මට මීට අවස්ථා කිහිපයකදීත් ආරාධනා කරා. මට යන්න නොහැකි වුණා. නමුත් ඇත්තටම දෙපාර්ශ්වෙමින් ගම්වාසීන් නිසා ඇත්තටම මම මේ අවස්ථාවේ ගියා මේ යම් මේ අද දින මාධ්‍ය ආවරණයක් සඳහා. එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ මොහන්ලාල් කියන පුද්ගලයා සමග තව කාන්තාවන් දෙන්නෙක් ගම්පහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දෙපළක් පැමිණ සිටියා. මමත් තවත් එතන සිටි පුද්ගලෙක් ගම්වාසෙක් වීඩියෝ කරගන්නට ගිය අවස්ථාවේදී අපට මාධ්‍ය ආවරණය කරගැනීමට අවස්ථා කීපදී අපිට බාධා කරා. මුල් අවස්ථාවේදී මම ඉඩ දුන්නා හැම ඔයගලන් කාර්යවට කරන්න හැබැයි වැඩි හරියට කරන්න ඕන. මොකද මේ මේ ජනාධිපති විමර්ශන ඒකකයෙන්ම මේ මොකද මේ මේ ප්‍රදේශයේ මේ ජනතා පෙත්සම සංකරලා මේ පුද්ගලයන්ට මේ යවා තිබුණා. ඔබට පේනවා මේ මම ඉන්න ප්‍රදේශයේ මඩ බිය පැහැර කිරීම සම්බන්ධව
මේ යවන ලද පෙත්සම ජනාධිපතිතුමාට අගරු ඇමතුමාට පරිසර ඇමතුමාට අධ්‍යක්ෂ ජෙනරාල් විද්‍යාපතල් මධ්‍යම පරිසර අධිකාරී ජල ප්‍රවාහන අමාත්‍ය ප්‍රාදේශීය සභාපති ප්‍රාදේශීය ලේකම්තුමා පළාත් සභා මන්ත්‍රී කටාන කටා පළාත් සභා මන්ත්‍රී කටා රෝස්නාද ස්ථානාධිපති ග්‍රාම සේවක යන ඇයට මේක යවලා තියෙනවා. තියෙන මේ ප්‍රදේශයේ ඒ මඩ බැහැර මඩ නීතිය සාමාන්‍ය මඩ බැහැර කිරීම නීති විරෝධී මාර්ගයේ නමුත් මඩ ප්‍රහාණය කරනවා දැනටත් වෙනවා. මේ සම්බන්ධ මේ ප්‍රදේශයට කරපු මේ පැමිණිලි මට ලැබිලා තිබුණා. මේ තියෙන මේ ජනාධිපතිතුමා මේ තහනම් කරා කියන දිවයින පත්‍රයේ ගියපු ලිපියක් ගිය වසරේ නමුත් අද වෙද්දී සිදු වෙනවා මේ සම්බන්ධව පසුව තමයි මම දැක්ගත්තේ මේ මාධ්‍ය ආවරණයට බීකියර් පත්වලා තිබෙන්නේ පැහැදිලිව තිබෙනවා මේ මධ්‍යම පරිසර මේ තියෙන ප්‍රබුවත්වත් දැන් සමන් මහතා අපි පමණක් නේ මාධ්‍ය දැඩි මීට කලින් ගිහිල්ලා තියෙනවා යම් යම් මතවාදයන් පුවත්පත්වල මේ ඔබ ළඟ තියෙනවා යම් මේ පුවත්පත්වල මේ සටහන් නේද පොඩ්ඩ අපිට ඉදිරිපත් කරොත් ඒ මාතෘකා සම්බන්ධ මේ අතර ඉදිරිපත් කරන්න මම මේ අතර මේ තියෙන්නේ කපුවත් පතක් නේද? රූපරාම සහිතව තියනවානේ. ඔව්. ඊළඟ එක මෙච්චර මේ ලියුම් ගිහිල්ලත් මේ අපුව කිසිම ඇක්ෂන් එකක් ගන්න නැත්තේ මොකද කියන එකයි මේ අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. මේ තවත් මේ තියෙන්නේ මේ වැඩි ජවර කරන විසින් යාපු මේ පුවත්පත් ලිවිය නේද? කොහොමද බලපන්. ඊළඟ එක බලමු. මේ තියෙන ජනාධිපති මලිකාහන. ඔව්. ඊළඟ එක මේ අර උද්ඝෝෂණය තිබිච්ච සමය මං හිතන්නේ නේද? දෝ මේකට වසරක් ඉතම අර තමයි දෙදෙනෙක් ගිලි ගියා ගැඹුරු වලක නේද? ඔව්. ඊළඟ එක සෑහන මාධ්‍ය කතිකාවක් වෙලා තියෙනවා නේද? අපි තමයි මං හිතන්නේ නිහඬ වෙලා ඉන්නේ. දැන් අපිට නිහඬ වෙන්න බෑ. මොකද ගමේ අයලා අපිට දොස් කියනවා. අය වැලි අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ සමන් මහතා මේ සම්බන්ධ? මේ සම්බන්ධව මම පොලිසිය පැමිණිල්ලකුත් කෙරුවා. ඔව් ඔව්. පොලිසියෙන් කියන්නේ ඒගොල්ලන්ට බලතල නැහැ. ඒගොල්ලන්ට පියවරක් ගන්න බෑ. මේක අයිති වෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට සහ භූවිද්‍යාලයකට. ඔව් ඔව්. එයාලට ඒ සම්බන්ධව කටයුතු. ඒකවල මඩ ප්‍රවාහන සම්බන්ධෙත් පුළුවන්. දැන් පොලිසිය පකාව ගන්නවා කියලා අපිට මේ මම පොලිසියේ එන්ට්‍රි එකට මේ ඔපා පොලිසියත් මම හිතන්නේ මේ පොලිසියත් පකාව ගන්න නිසා තමයි මේ වලට මේ මගරිමින් ඉන්නේ නේද? මං හිතන විදිහට වචනෙන් මගාරමින් ඉන්නවා. වචනෙන් මගාරනවා. දැන් මේක තමයි මම ඉදිරිපත් කරේ. ඔව්. පොලිසිය මේක පිළිගන්න බෑ කිව්වා. හ්ම් හ්ම්. ආ ජනාධිපති කියන එක පිළිගන්න බෑ. පිළිගන්න බෑ කිව්වා. ඇයි ඒ? එයාලට ලියුමක් එන්න ඕනලු මේක තහනම් කෙරුවා කියලා. ඇසම් කරලා හරි. හ්ම් හ්ම්. ඉතින් මේක දැනට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියටයි භූවිද්‍යාලයටයි. හ්ම් හ්ම් හ්ම්. ඉතින් දාරිත් එක තමයි ඉතින් අපි පොඩ්ඩක් ගැටෙන්න වෙන්නේ දැන්. හ්ම් හ්ම්. ජනාධිපතිතුමාටත් හැකි තරම් ලියුම් ඇරියා. පොඩ්ඩක් අවස්ථාවක් දෙකක් ඉල්ලුවා ඒ උනාට හම්බෙන්න හම්බුන්නේ නැහැ. හා 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 හා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ විවසනේ කොහොම හරි අපිට ඔව් සමහර අය කියනවා මේ පොලිසිය DIG ලට ඉතින් සල්ලි යනවා කියලා. හරිද? ගන්නවා කියලා චෝදනා තියෙනවා සමහර අය කියන්නේ. එතකොට එහෙමත් කරනවා නම් මධ්‍යම පරිසර අධිකාරීන් පැහැදිලිව මුදල් ලබා ගන්න බවට දැන් නම් අපිට මේ ඔවුන්ගේ පැමිණීම තුළ ඔවුන්ගේ මාධ්‍ය බීතිකා තුළම නිරීක්ෂණය වුණා. හරිද? මීට කලින් පැමිණලා ඔවුන්ගේ රග දක්වන ස්වභාවයත් එක්ක ඔවුන්ගේ මේ මනෝභාවයන් තුළ නැත්නම් ඉතින් මෙච්චර මේ විනාශයක් වෙන්න බෑ. විනාශයක් වෙන්න කියන්නේ දැන් මේ අවුරුදු ගාණක්
කපලා කපලා නාස්ති කරලා තියෙන වලවල් තව මෙහෙම ඒක වලක්වත් පුනරුත්ථාපනය කරලා නැහැ. ඉතින් එහෙමත් තියෙද්දි තව මේවා තව විනාශ වෙන්නදී ඒ වලට තැලා බොරුවට සටහන් ගහන්න ගිහිල්ලා බොරුව කරනවා නේද? ඔව් කරන්නේ. ඔව්. මේ 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 වලින් හරියමන් සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ මේ ක්‍රියාව මේ රාජකාරිය මේ රාජකාරිය පැහැරන ස්වභාවයක් තමයි මට නම් පේන්නේ. හරි හරි. මේ එහෙමනම් අපි මේ සම්බන්ධව අපි දැයි ඉදිරියට අපි කරුණු ක්‍රියාමාර්ග ගමු. ආයෙත් ඔබට ගොඩක් ස්තුතියි. පිටිපස්සෙන් තියෙන්නේ මේ මහත්මයා මේ පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ. ඔබට පිටිපස්සෙන් ඔව්. ඔව් ඩෙරෙක් සමුද්‍රය. ආ එහෙමද? ඉතින් හාරපු ආ ආ ආ. හැබැයි අපි එක පුද්ගලයෙකුට චෝදනා කරන එක හොඳ නෑ නෙමෙයි කීප දෙනෙක්ම කරන්නේ. ඔව්. ඉස්සල්ලාම ඩෙරෙක් කරා ඊට පස්සේ එටි ආරච්චි මහත්තයා හැරුවා. ආ ආ. ඒකෝඩ මයිස් කියලා අර දෙමළෙක් කෙනා. ආ ආ ආ. තුන් හතර දෙනෙක්ම හාරලා කාලා තියෙන්නේ දැන් අපිට තමයි එකෙන් විපාක ලැබිලා තියෙන්නේ. ඔව් ඔබතුමා මේ ඉන්නේ මේ අසලම ඉන්නේ. ඔව් ඔව් මේ අවට ඉන්නේ. අවට ඉන්නේ. දැන් ඔබට ඔබට තියෙන හානිය මොකද්ද දැන්? මට හානිය තියෙන්නේ මේ වතුර බොන්න බෑ. ලින් වල වතුර තෙල්පත් වෙලා. තෙල්පත් වෙලා. ඔව්. හා හා. පානේ ජලය ලවණ 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 රසයක් එනවද? නෑ. ඔව් ලවණ රස එනවා. තව මලකඩ වගේ જાතියක් එනවා වතුරේ. එහෙමද මම හිතන්නේ අර සාඩින් කාලයක් සාඩින් හන්දි සාඩින් දෑවනේ වද්ද දන්නේ නැහැ ඒකත් අදිනවා ඇති ඔව් ඔව් එතකොට මේ මේ මෝරතාන ග්‍රාමයේ මේ ඉතිහාසයේ විසින්ම දේශපාලකයා දැන් සාඩින් හන් සාඩින් බාලා ලංකාවේ ගොඩක්වත් බාන්න දැන් සාඩින් බාලා මෙතන සාඩින් හන්දියක් කරා එතකොට මේ ගම ගණිකාව කරලා නේ තියෙන්නේ ඔව් ඇයි මේ ගමක ගණිකාව කරන ඕගොල්ලෝ ඕගොල්ලෝ තමාගේ දියණිය හරි මව හරි ගණිකාව කරන උඩ බලන් හිටියේ මොකද උඩ බලන් හිටියේ ඒ දවස්වල තිබුණ මර දේශපාලනය තමයි මේකට ඉස්සල්ලාම බලපෑවේ ඊට පස්සේ ඉතින් මේ ගමේ දැන් කට්ටිය පගාව අනම්මලන් අරගෙන එක එක්කෙනා එක එක විදිහට ඇඩ ගැහිලා දින්නේ. ඔව් දැන් මේ අද මේ අලුත් සම්පූර්ණ සිද්ධියක් වුණා මේ අද මේ මේ ආව මධ්‍යම පරිසර අධිකාරියෙන් ආවම මේ මාධ්‍ය ආවරණය කිරීමට ඔබතුමා හිටියක් දන්නේ නැහැ. ඉඩ දුන්නේ ඔබතුමා හිටියද එතන? ඔව් අපිත් හිටියා. ආ හිටියා මම මේ මට මාධ්‍ය ආවරණය කරන්න දුන්නේ නැහැ. මොකද්ද හිතන්නේ මේ මේ මම හිතන්නේ මොහන්ලාල් කියලා මහත්තයෙක් තමයි ආවේ. මොකද හිතන්නේ මේ මේ රාජින්න දාරියුගෙන? ඔව් මොහන්ලාල් කියන එක්කෙනා අපි දැනුවත් නම් මේ ඉස්සල්ලත් ඇවිල්ලා ඔය පරීක්ෂණ කරලා තිනවා. ඔව් ඔව් සෑහෙන ලියුම් කවර වල සල්ලි අරගෙන යන කතාවකුත් යනවා. හා හා. ඔගොල්ලෝ ගිහලා මේ මිට කලින් පරීක්ෂණයට එන්න කිපා කියලාද ඌට? ඔය ඉන්න එපා වෙන ඉන්නේ. පරීක්ෂණයට මොහම් මහත්තයාව එපා කියලා තමයි අපි ඉල්ලුවේ. අර උන්ට ඒවලා තිබුණා නේ. ඔව් ඒත් ඒවලා තිබුණේ මොහම් මහත්තයාව තමයි. හා 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 හා. මොකද ඒ කියන්නේ ඊට 30 වෙනි දාරියට තව පගාව යනවා දැන් නේ මොහම් මේ වන්නේ නේද? ඒක ඉතින් කියන්න දන්නේ නැහැ. ඉතින් මේ මාර විස්තරයක් තියෙනවා තමයි. හා 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 හා. හරි. මේ එතකොට මේ මොනවාද මේ ඔබ හිතනවා මේ මොවුන් රාජ්‍ය අලසට යටත් වෙනවා කියලා දැකලා තියෙනවද කවුරුත් නැත්නම් දැන් නිගමනයකට එන්න තියෙනව නේද දැන් හරි මේකේ එතකොට මේ සම්බන්ධ තවමනාද ඔයාලට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් මේක දැන් කී දෙනෙක්ද ඇවිල්ලා මේ වගේ පරීක්ෂණ කරා නෑනවා ඒුණාට වැඩේ මේක හැමදාම කෙරෙනවා වැඩේ නවත්තන්නේ නෑ මෙයාලා කියන්නේ මොනාරි අල්ලසක් දීලා හරි එයාලා ඒ වැඩේ කරගෙන යනවා මේ මහත්මියලා දෙන්නා සදාහන් කරොත් කොහෙද කියලා උඩංගාවේ අපි උඩංගාවේ උඩංගාවේ ග්‍රාම සේවාව සම උඩංගාව 67 එතකොට දැන් ඔව් මේ එතකොට දැන් මේ සාමාන්‍යයෙන් රාජනලා රිජුම් වගේ යන්න බෑනේ දැන් ග්‍රාම සේවක ඉඳලා එතකොට අපි කියමු තව ඉන්නවා මේ මේ ලංකාවේ මේ බල බැලගත් ආයතන තියෙනවා පාර්ලිමේන්තුවේම බලදලා දීලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය. එතකොට දැන් ඕගොල්ලෝ මේ මේ වැලි කැපීමක් සම්බන්ධව තමයි විරෝධය පාන්නේ වැලි මඩසේනීමක් සම්බන්ධව ඕගොල්ලෝ පැමිණිලි කරලා තියෙනවා. ඕගොල්ලන්ට රාජ්‍ය නිලධාරියෙගෙන් මේ තාක් වෙලා තියෙන සාධාරණයක් වෙලා තියෙනවද කියලා තමයි මම අහන්නේ. සාමාන්‍ය සාධාරණයක් වෙලා නැහැ. ඒ එහෙම වෙන්නේ නැහැ වෙන්න නොවෙන්නේ කියලා මොකද ඔයාලා හිතන්නේ? වෙන්නේ කියන්නේ ඒගොල්ලෝ එනවා දැන් දෙපාර්තමේන්තුව පාර ඇවිල්ලා තියෙනවා මේකට ඇවිල්ලා තියනවා විතරයි. විසඳුමක් මේකට තාවෙනතුර අපිට ලැබිලා නැහැ. එහෙම විසඳුමක් දෙන්න බැරි ඇයි මොකද මෙච්චර පාර්ලිමේන්තුවේ බලතල දීලා තියෙනවා තහනම් කරන්න පුළුවන් එහෙම නොවෙන්නේ මොකද ඔයගොල්ලෝ හිතන්නේ? වක්‍රාකාරී. හොඳ නෑගේ මං හිතන්නේ මොන හරි මේකක් තියෙනවද දන්නේ නැහැ කියලා අපි. ඒ කියන්නේ සන්තෝෂමක් හරි දීමනා වරප්‍රසාද. දැන් සාමාන්‍ය රාජනලදාට අල්ලස් ගන්න බෑනේ. පේන්න ගන්න නේ පේන්න ගන්න ඕ මෙන්න අල්ලස් මේ කොමිසමට ඔන්න ඕගොල්ලෝ මේ ආව කරගන්න ඕන මෙන්න තියෙනවා සාක්කී මේ මේ ගම්වල ඇවිල්ලා මේ මේ රාජනලධාරින් අල්ලස් ගන්නවා කියලා මේ මේ එක වෙප්ප නෙමේ මේ ගමම ඉන්නවා මේ 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 සම්බන්ධ මේ තොරතුරු දෙන්න දැන් මේ ප්‍රදේශයේ කී දෙනෙකුට වතුර බොන්න බැරිද මේ පැත්තේ පවුල්
මුතයන පැත්තෙන් ඉඳලා උඩංගාවට එනකම් ගොඩක් අයට වතුර හොඳ නැහැ. කියන්නේ මලකල වතුර තෙල් මතු වෙලා ලින් වල. ඔව් දැන් මේ වටේ ඔයලා අනිත් අයගේ ලිනකින් ගිහිලා වතුර ගන්න එක දුර. දැන් අද ලිනේ මේ ආවා මේ මේ මධ්‍යම පරිසර අධිකාරණුත් මේ ඔබලාගේ මේ වලවල් ඔබලාට බලපෑම් වෙන මඩ සෝදන යන්ත්‍ර පරිසරය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ගම්පහ මොහන්ලාල් මහත්මයාට ඉන්දෙපා කියලා මේ ගම්මු ගිහිලා කියලා තියෙනවා. මොකද රාජ්‍ය අල්ලසට යටත් කියලා මම හිතන්නේ. දැන් වොයිස් කට් එකක් දුන්නා මේ මාධ්‍ය ප්‍රකාශයක් කරා ගමේ ඉන්න මා දන්න පුතිලෙක් මේ මොකද ඔහුගේ නම අභිජිතත් දුන්නා උන් කියලා කියලා තියෙනවා. වන්දේපා මොහන්ලාල් වගේ නමුත් ඔහුව එව්වා. දැන් ඔහු මේ අපි මේ ඔහු සහ කාන්තාව දෙදෙනෙක් ආවම මට මාධ්‍ය දවස් කීපකින්ම එන්න කියලා කිව්වා ආවරණ කිරීමට ගමේ මාධ්‍ය වේදිකාවක් ලෙස. නමුත් මට යන්නට නැහැකුණා. මම ඇවිල්ලා වාද්‍ය කරවීමට යද්දී ඔබතුමීලා දැක්ක මට මාධ්‍ය ආවරණයට ඉඩ හසල දුන්නේම නැහැ. ඔබතුමීලා හිතන්නේ ඇයි එහෙම මොකද්ද ඇයි එහෙම වෙන්නේ? ඉතින් මේ සාමාන්‍ය මේ පොලිසියක් දෙන ඕගොල්ලෝ ටීවී වල දැකලා ඇති ඕන කෙනෙක් මේ ගහගද්දිත් මේ මේවා කරන මාධ්‍ය ආවරණ මේ ඇයි මේ රාජ්‍ය නිලධාරීන් එහෙම බය වෙන්න ඕනේ නැහැ? කියන්නේ යාළ සාධාරණයක් කරන්නේ නැහැ. දැන් පොලිස් නිලධාරියෝ මම ගියාම මේ වොයිස් විදුව බණිද්දිම අපි කැමරා දැකලා පොඩ්ඩක් මේගොල්ලෝ මේ බියටපත්තල ඒගොල්ලන්ගේ කුරේ හැඩි භාවයේ සිව කරන මේ මේ ස්වභාවය වෙනස් කරගෙන නිකන් සාමාන්‍ය විදියට මාධ්‍ය කැමරා දැක්කහම මේ මේ අඩපණ වෙනවා. ඉතින් මේ මේ රාජ්‍ය නිලධාරියෝ මොකද මේ මෙච්චර මේ 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 මොන් හිතන්නේ මොන්ට මේ අල්ලසක් ලැබෙනවද දන්නේ මේ මේ ගමේ මේ දැන්. දැන් මේ මොහන්ලාල් මහත්මයා තුන්ව තවක් ඇවිල්ලා තියෙන හතර පාරක් පතරම ඇවිල්ලා තිනවලු. නමුත් ජනාධිපති විමර්ශනීක ඔබ දැක්ක ඔක්කොම පුවත්පත් පොඩ්ඩක් පෙන්නන්න. මේ පුවත්පතේම සඳහන් වෙනවා නේද ජනාධිපතිතුමාවත් නොම කරලා තියෙනවා මේ කියලා. ඔබට ඔහු දි දැක්කනේ ඔකේ ජනාධිපතිතුමාවත් නොම ගැවලා තියෙනවා මේ ඉරිය සම්බන්ධ පොඩ්ඩක් යම් දෙයක් සඳහන් කරොත්. මේ ඉතින් ඔබ ජනාධිපතිතුමා නොම ගැවපු මොහන්ලාල්ලට මේ මේ මධ්‍යම පරිසර අධිකාරියට ගම්බහ මේ ඔබලව ඔබගේ ඔබගේ ගමේ ජනතාව ඔබගේ මේ ප්‍රශ්නය නොමගේ යයි මේ යවයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? හිතනවා. ඔව් හිතනවා. ඉතින් ඔබලා ඉල්ලන්නේ මොකද ගම්පහ මේ ජනාධිපතිතුමාගෙන් හරි මේ එක්කෝ අපිට යවන්න හොඳ නිලධාරී ගම්පහ මධ්‍යම පරිසර අධිකාරියට අවංක නිලධාරියෙක් රාජ්‍ය අල්ලසෙන් නතරන්න ඕන. එහෙම නැත්නම් මොකද්ද කියන එක පොඩ්ඩක් ඔබතුමා කියන්න. අපේ රටවල් මේ පරිසර පනත්වලට අසං කරලා තියෙන අපි. පරිසරය එක ගන්නවා කියලා දැන් පරිසරය මුතුමා විදියට කවදා හරි ජිනීව හරි පරිසර ලෝක පරිසර ජෛව සුරකීමේ මේ 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 සංවිධානයට කවුරු පැමිණි කරොත් වග උත්තරකරුවෙක් කරන රටේ ජනාධිපතිය. මොකද රජේ මේ පරිසර ඇමතිවරයා පරිසරය ඇම රැක ගැනීමෙන් පිනිහිටින්නේ. එතකොට එහුගේ කාර්යභාරය හරියට කරලා නැහැ කියලා ඔහු චූදිතේ බවට පත් වෙනවා. හරිද? අර මේ එතකොට මේ ජනාධිපතිතුමාට දැන් GSP Plus වගේ සහන ලංකාවට නොලැබීමට හේතුව තමයි රටේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මිට හිත මේ මේ මෙතන කතිකාව වුණා. දැන් උතුරු කරේ මේ ඇටසැකිලිය හම්බෙලා තියෙනවා. නමුත් මේ මේ සම්බන්ධව පරීක්ෂණ විධිවත් නැහැ කියලා යම් ජනතාවගේ මේ මේ මෙහි ඉන්න ජනතාවගේ තියෙනවා යම් චෝදනා නේද? එතකොට මේ රටේ මානව අයිතිවාසිකම් ජලය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. එතකොට ඔයාගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබට පෙනී හිටින්න පුළුවන් මේ ගිහිල්ලා මේ 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 මොනවාද ශ්‍රී ලංකා මානවිකම මේකටත්. එතකොට මේ ඔබගේ මානව අයිතිවාසිකම් නේද මේ උල්ලංඝනය කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරියා. එතකොට ඒ ගැන පොඩ්ඩක් කියනවා නම් අපි ඉන්නේ ජනාධිපතිතුමාගෙන් අල්ලසින්තොර හොඳ වැඩට හොඳ වැඩ කරන හොඳ කෙනෙක් අපිට ලබා ගන්න. ඔව් දැන් අපිට පේනවා ජනාධිපතිතුමා ඍජුවම පාතාලයක් වර්ධනය කරගෙන යනවා නේද? මේ මේ මේකත් එක්තරා පාතාලයක් තමයි මේ වැලි පාතාලය නේද? ස්ටීප් එක දාලා හරිය අපිට මේක නතර කරන්න කියන එක තමයි කියන්නේ නේද? මඩ ප්‍රවාහනය කරන බලපත්‍ර වලින් තොරව නේද? ඒක නිසා මොන හරි මේ මෙතුමිය අපිට සනාහ කරොත් පොඩ්ඩක් මෙතුමිය අපිට තියෙන ප්‍රශ්නේ වතුර බොන්න බැරිද? වතුර බොන්න බැරි වුම වතුර වෙනවා බත්තට. මහත්මියගේ නම සඳහන් කරොත්? පිල්ලොමිනා ප්‍රනන්දු. මුර්තාන ප්‍රදේශයේ ග්‍රාමවාසියෙක්. මුර්තානයේ වැලි සේදීම සම්බන්ධ වැලි කැපීම සම්බන්ධව දැඩි විරෝධයෙන් සිටින තැනැත්තියක්. මොකද්ද මේ අතර මේ ග්‍රාමයේ සිදුවෙන මේ වැලි ජාවාරම? මොකද්ද මේ අතර මේකේ ඔබ දැඩි විරෝධී ඉන්න ඔබ විරෝධී පාණ්ඩ මොකද්ද මේ තියෙන හේතු කාරණා? හේතු කාරණා කියන්නේ ඉතින් කියනවනේ ගොඩක් විස්තර හේතු කාරණා ඇතුව. එතකොට ඔබතුමා කවුද? මම මේ ප්‍රධාන කතු හොට් ටයිම් සීසී පුවත්පත. එතකොට මේ පරිසරයෙන්ද ඇවිල්ලා තියෙන්නේ? පරිසරයෙන්ද ගිරල්ලා තියෙනවා? පරිසරයෙන් නෙමෙයි, මට මේ පරිසරය ගාමවාසීන් තමයි එන්න කිව්ව අවස්ථා කීපයකදී අන්දගේ ආරාධනා කරා. නමුත් මේ මේ ප්‍රශ්නයක් තිබුණා මේ
මේ ගොඩ ඉඩම් මේ කුඹුරු ඉඩම් වලට වතුර මේ නොයේමේ ප්‍රශ්නයක් තිබුණා. ඒකට ආවරණ කිරීම සඳහා පැමිණෙන්න කියලා ඉල්ලීමක් කරා. මට ඒකට සහභාගී වෙන්න බැරුව ගියා. අද දින මේ මම මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණෙනවා කියලා මට ආරංචියක් ලැබුණා. එන්න කියලා මාධ්‍ය ආවරණස ගියාම මේ මධ්‍යම පරිසර අධිකාරිය මම හිතන්නේ මොහන්ලාල් කියන මහත්මයා තමයි පැමිණියේ. ඒතත කාන්තාව දෙන නිසා මට මාධ්‍ය ආවරණ කිරීමට අවස්ථාව දුන්නේ නැහැ. ඒක ලොකු මාධ්‍ය වේදිකාවට කරපු ලොකු අපහාසයක්. මොකද මේ මොකද මාධ්‍ය ආවරණේ මාධ්‍ය අයිතිවාසිකමක් උල්ලංඝනය කරේ. හැබැයි ඔවුන්ගේ මම මට එපායි කිව්වම මම උන්ට අභියෝග කරා. හැබැයි ඔයාලගේ රාජකාරිය ඔබ හරියට කරන්න ඕන කියලා උන්ට තර්ජනාත්මක මම යම් ප්‍රකාශයක් කරා. ඒ අවස්ථාවේ සිට මම කැමරාව මගේ මේ විසන්ති කරගත්තා. ඉතින් මේ අතරම මේ ඔබ හිතනවාද මධ්‍යම පරිසර රාජ්‍ය ගම්පහ ආයතනය ඔබලාට මෙතෙක් යම් සාධාරණයක් වුණා කියලා? අතරම පරිසර පාර්ලිමේන්තුවෙන් බලතල දීලා තියෙන ආයතනයක් ඕනම පරිසරයට හානිකර දෙයක් තහනම් කිරීමේ බලය තියෙනවා. ඒ මෙවැනි ආයතනයක මේ මේට මේ මේ හැසිරීම සම්බන්ධ ඔබතුමිය මොකද හිතන්නේ? අපිට හිතන්න ඔබතුමාවත් ෂුවර් නැහැ. මොකද ওই මිනිස්සු එක්ක එන එක එක ජාතිය මිනිස්සු පරිසරයෙන් කියලා එනවා, භූවිද්‍යාවෙන් කියලා එනවා, ගම්පහෙන් එනවා කියනවා, කොළඹින් එනවායි කියනවා. ඔය එන මිනිස්සු ඔක්කොම කරන්නේ මේ කරන්න තියෙන නීතිය නෙමෙයි කරන්නේ, අනීතිය කරන්නේ. මෙහෙරම නැත්තරම නැති වෙන විදිහට වැඩ කටයුතු වෙන්න තමයි මෙතන මේ මොනවාද වැලිමැටි කපන මේ කියන්නේ මේ මොනවාද මේ ජාවාරංකාරයත් එක්ක එකතු වෙලා මේ කරන වැඩක් මිසක් මේක මොනවාද ගමට රටට කරන දෙයක් නෙමෙයි. ගමේ රටේ මිනිසුන්ට ඇති වෙච්ච සතක් නෑ. දැන් අවුරුදු 4ක් ජනාධිපතිතුමා ඔව් හැමෝම කියන්නේ හැමෝම අල්ලස් අරන් ඔබලව රවට්ටපු එක තමයි කරේ කියන එක නේ. ඔව් අපි රවට්ටුවා කියන්නේ හැමදාම එනවා. හරි හරි මේවා නතර කරනවායි කියනවා. යනවා. ඒ යන ගමන් ගිහිල්ලා ජාවාරංකාරයත් එක්ක උන් හෝටල් ගානට යනවා. ඔව් හෝටල් වලට ගිහිල්ලා කාලා බීලා උන් යනවා යන්න. පහුවෙන්ද ජාවාරංකාරය උන්ගේ වැඩේ උන් කරනවා. ඔව් හැබැයි මේ සෝභා ධර්මෙ මොවුන්ට කෙදිනක හෝ දඬුවම් විදී මන්ද දැන් ගමුර්තන ගාමේ සමාගම විශාල පිරිසකට වහුකඩු ආබාධ නිසා මරණයටපත් වුණා. මම හිතන්නේ ඔබගේ පවුලෙත් අය සිටින්න පුළුවන්, ඔබට ඉදිරියේ වෙන්න පුළුවන් වහුකඩුව මට වෙන්න පුළුවන්. හරිද? මාත් මේ ග්‍රාම මේ 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 ග්‍රාමයේ මේ මාධ්‍ය ආවරණය කරන්න මාත් මේ ගාමේ සම්බන්ධ පුද්දල නිසා. ඉතින් මේ 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 මාධ්‍ය වෙනුත් පිටස්තර මාධ්‍ය වෙනුත් ඔබතුමා ඔබතුමීලාගෙන් මුදල් ගත්ත කියලා සඳහන් කරා. එතකොට මේ දැන් ওই චෝදනාව ඉස්සරහට එනවා. මටත් මාධ්‍ය ආවරණය කිරීම සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ගය නොගත්තොත් මොනවාද ගමේ අතරම මේ හිතවතුන් අපේ සිටින්නේ මේ ඉතින් මේ හැමදාම අපිට අපි දැන් මෙහෙම කතාවන් හිටොත් දැන් ගමකුත් නැති වෙනවා. අපිත් වහුගඩු රෝගීන් වෙලා අපිට මුදල් වියදම් කරන්න මුදල් නැති වෙනවානේ. ඒ නිසා අතම දැන් මේ වීරවැල්ල ඔබගේ ප්‍රදේශයේ ඉතාමත් දරුණු ලෙස වතුර ජල ප්‍රශ්නයට විසඳුම් දෙනවා. හැබැයි ඉතින් සමහර දේශපාලන නායකයන් කියලා දෙනවා ඔන්න දැන් අපි දෙනවා ගමට වතුර කියලා බටලයි. ඈ ඔබ සැහැන්න පත් වෙනවා මේ වචනේ. මේ වචනේ ඉතින් මේ ගඟේ වතුරනේ. ආ ගඟේ වතුර. ඔබට අපිට මහ පොළවේ එන වතුර නෙමෙයි ගඟේ වතුර. ඒකටත් මිලක් ගෙවලා මිලක් ගෙවන්න ඕන, ක්ලෝරින් වතුර බොන්න ඕන. ඔව් ඇටකටු වලට බලපෑම් වෙනවා. ඔව් ඒව අපිට අදාළ නැහැ. අපේ ගමේ වතුර ටික හරියට වතුර ටික පාවිච්චි කරන්න අපිට තිබුණා නම් එච්චරයි. ඉතින් මේක දැන් මේ අවුරුදු ගානක් තිස්සේ කවුරුත් කරේ නැහැනේ. එනේන දැන් ජනාධිපතිවත් විශ්වාස කරන්න බෑනේ. සත්තප්පාකට විශ්වාස කරන්න බෑ. හැබැයි මේ ජනාධිපතිතුමා දිවිනේ පත්‍රයේ තියනවා නේද මේ නියෝගයක් දුන්නා කියලා. මේ රාජ්‍ය නිලධාරී ඉන්නේ මේ ජනාධිපතිතුමාත් නියෝගය. පත්‍රයට දීලා තියනවා ජනාධිපතිතුමා පත්‍රයට දීලා තියනවා. පත්‍රයට දුන්නාට ගමට දීලත් නැහැ. පොලිසියෙන් අහපුවාම පොලිසිය දන්නෙත් නැහැ. ග්‍රාම සේවක දන්නෙත් නැහැ. භූවිද්‍යා පරිසරයේ මේ මිනිස්සු දන්නෙත් නැහැ කියලා. යා පත්‍රයට දුන්නාට වැඩක් නැහැනේ. ඔක්කොම දැන් තොත්ත බබාල වෙලා තියෙන්නේ. තොත්ත බබාල තමයි. අපි මේ අයිත ගම දූපතක් නේද? තනිකරම දැන් ගම දූපතක්. එතකොට අපි දැන් කීප වතාවක්ම ජනාධිපතිතුමාට ලියුම් දීලා තියෙනවා. පොඩ්ඩක් ගම ගැන පරීක්ෂණය කරන්න කියලා. එයා මොනවද අර පරීක්ෂණයට දෙයි මේ පරීක්ෂණයට දෙයි වාර්තාවල් අරකට දෙයි මේ කමිටුපත් කරනවා. දැන් සත්‍ය ලෙසම ඇත්තම ඉස්සරහට වෙන්නේ ජනාධිපතිතුමා වග උත්තරකරුවෙක් වෙනවා මේ පරිසර ඇමති ලෙස මේ සම්බන්ධ ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරොත් මේ මේ උගත් මිනිස්සු මේ ගමේ ඉන්නවා වග උත්තරකරුවෙක් වෙන්න පුළුවන්. එතකොට මම හිතන්නේ රටටත් ප්‍රශ්නයක් ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් වෙනවා. මේ දැන් අපේ විප්ලවන විල්පත්තුව. එතකොට මේ රක්ෂිතයක් වෙන සිංහ රාජිත් යම් විනාශ කරා කියලා මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල ෆොටෝ මේ ඡායාරූප සංසරණය වීමක් සිදු වෙනවා. අතරම මේ ඔබතුමියට අතරම කියන්න තියෙන්නේ මේ දැන් අද පැමිණි මොහන්ලාල් මහත්මයා මේ මාධ්‍ය ආවරණයේ හොරෙක් නේ. ඇත්තද?
ඒකට ඔබතුමිය එහෙම ඔබට කෙලිම ඍජුව රාජ්‍ය සේවකයකට චෝදනා කරන්න ඔබට මේ සාක්ෂි තියෙනවා. ඒකට නෙමෙයි කොළඹ ඉඳලා එනයි මීග මේ ගම්පහ ඉන්න සියලුම නිලධාරි හොරු. එක ඔක්කොම ජාවාරම් කරින්ට අදිනු. උන්ගෙන් එක එකගෙන්වත් වැඩක් ඇති වුන්නේ නැහැ. එහෙනම් උන් ගැන කතා කරන්නත් එපා. දැන් මේ ඔබතුමිය ඇත්තම කලකිරීමින් ඉන්නවා කියන්නේ ඔබතුමිය ඇත්තම ලක්ෂ 5ක පමණ මුදලා වියදම් කරලා තියෙනවා මේට විරුද්ධව නේද? විරුද්ධව. ඔබතුමියට චෝදනා කරනවා දැන් ඔබතුමිය සල්ලි ගත්තා කියන්නේ. දැන් අපි දැන් නිහඬව ඉන්නේ. දැන් අපිත් වැලිමැටි කාරෙන්ගෙන් කප්පම් අරන් කියලා. දැන් අපිට එහෙම කියනවා. අපිට කාගෙන්වත් කප්පම් ගන්න අපිට උවමනාවක් නැහැ. ඔව් එහෙමනම් ඔබතුමිය මේ වොයිස් කට් එකක්වත් මට දෙන්නේ නැහැ නේද? නෑ අපිට එහෙම උවමනාවක්වත් නැහැ. නමුත් මේ කාගාවට යන්න තියෙන්නේ ඊට පස්සේ. ඔව්. දෙවියන්ට තමයි කියන්න වෙන්නේ. දෙවියන්ට කිව්වට දෙවියෝ බහලා එනවාද අවිල්ල කියන්නේ මේක නතර කරන්නේ. එහෙම නෙමෙයි. දැන් දෙවියට ඉන්නේ ජනාධිපතිනේ. ජනාධිපතිට මේ අවුරුදු 4ටම මේක පොඩ්ඩක් නතර කරන්න බැරුව ගියා නම් ඒ බලතල තියාගෙන ওই මිනිස්සු මොනවට ඉන්නවද මන් දන්නේ. මේ මිනිස්සුගෙන් කිසිම වැඩක් වෙන්නේ අපිට ගමට. මේ කරන්න පුළුවන් නම් ඉතින් මොනවද ආයේ කපණ්ඩාවත් එකකෝ මරණ එක තමයි කරන්න තියෙන්නේ. මරන්නත් ඕන භූවිද්‍යායකේ පරිසරයකකුව. ඒ තරම් ඔබ කුපිත වෙලා ඉන්නේ. ඔව් කුපිත වෙලා නේ ගමේ මිනිස්සු සෑහෙන දෙනෙක් මෙයා වෙලා ඉන්නේ. ඔව් ඒ කියන්නේ රාජනිලධාරි හරියට සේවය නොකිරීම නිසා නේ. ඔව් මොනවාටද කියන්නේ ආණ්ඩුවෙත් පඩිත් කනවා. ඔව් අපේම මහජනමුදල්ලෙන් බදු පදු වලින් ජීවත් වෙලා ඒ වලින් මේල වාහන වලින් මේවිලා අපේම බදු මුදල් වලින් ඇවිල්ලා බොරුවත් කරලා මේ හෝටල් වලින් උන් කෑ ඔබතුමී මේ පොඩක් සඳහන් කරා මට පොඩක් සඳහන් කරන්න මේ නිලධාරින් අහවල් හෝටල් වල මේ වැලි ජාවාන් කරවන්ගෙන් පොඩ අපිට සාක්ෂිය පොඩක් එක නියම් පොඩක් අපිට කියන්න වාරලිය මොකද්ද උමනකට දුරංග සඳි ආරලිය හෝටලේ කාමර අරන් දීලා පදිංචි කරවල වැඩ කෙරුවේ නේද? ඔව් කෑ කෑව බිව කියලාත් කෑව බිව හැදින් මාසයකට කුලිය ගෙවනවා නම් කෑම බීම වලට වැලිමැටි කාරයෝ එතකොට ඒ මිනිස්සු එතන ඉඳලානේ ඒ මිනිස්සුන්ට කපන මිනිස්සුන්ට ආරක්ෂාව දුන්නා මොනවා හේවත් ඒ මිනිස්සු කපන මිනිස්සුන්ගේ පැත්ත මිසක් ගමටවත් රටටවත් මේ ගමේ මිනිස්සුන්ටවත් ඔව් මේ ආදමට මේ මොහන්ලාල් මහත්මයා ආවට පස්සේ තමයි මට කිව්වේ යම් කෙනෙක් මේ ඇත්තට මාධ්‍ය බීතිකාරකින් ඉන්න මොකක් දන්නේ මේ මාධ්‍ය කට මේ ගම්පහ පරිසර මාධ්‍ය ඒ කාන්තාවන් දෙදෙනෙකුත් වෙන මාධ්‍ය බීතිකා කැමරාව අල්ලපු ගමන් පුදුම බීතිකාවනේ අර ජල බීතිකා වගේ මාධ්‍ය බීතිකා තියෙනවා කැමරාව අල්ලපු ගමන් මේ දැඩි බීතිකාවෙන් ඉන්නේ මොකද කියන්නේ දන්නේ නැහැ මේ මට ආරංචියක් ආවා වුණොත් මේ ළඟ තියෙන හෝටල් නම කියනවද නැහැ මගේ මිත්‍රෙක්ගේ ඒ හෝටලේ විසතරු තුනක වගේ හෝටලයක් ඒකේ වුන් කට්ටිය එකතු වී ආහාර ගන්නවා කියලා මේ වැලි ජාවන් කරුවන්ගේ ඔබට ඒ සම්බන්ධව තොරතුරු නැහැ නේ නැහැ ඉතින් ඒක අපි දන්නා එදා කාලේ ඉඳලා මොක කරනවද දැන් ඔබතුමාට දැන් මේ කැමරාව මේවා කරද්දී මේ මිනිස්සු බය වුණා කියන්නේ ඉතින් සමහර විට ඉතින් අපි දන්නේ නැහැ ඔබතුමාත් ඒ පැත්තේද කියලා ඔබතුමා ඒ පැත්තේ නැත්තම් සමහර ලාට උඹ බය වෙන්නේ නැති. ඔව් ඔව් ඔව්. හරි මේ දැන් කරලා තියෙන බොරු තේරම මේ වලින් එළියට එයි. ඔව් ඔව්. හැබැයි මෙහෙමයි මම ඔක්කොම මේ ඔව් සම්බන්ධව මේ දැඩි තීරණ කරේ මොකද අපි මාධ්‍ය වේදිකාවෙන් දැනුත් කරා මගේ මාධ්‍ය ආයතනයකම උල්ලංඝනය කරා. කිසිම ද අපි වෙන තැන් වලට යනවා පොලිස් ස්ථානාධිපතිතුරු ඔවුන් දැඩි සුවරෙන් කතා කරද්දී අපි කැමරාව දැක්කහම ඔවුන්ගේ සුවරේ පාත් කරලා ඔවුන් යම් යම් මට්ටමකට හැසිරීම තිබෙනවා නමුත් මේ ඇත්තම මොවුන් ඇත්තම තර්ජනාත්මක වුන් නැහැ නමුත් මට උපක්‍රමශීලීව මොවුන් මාධ්‍යයෙන් ගැළවීම ලබන්න උත්සාහ කරා මොකද මේ ගමයාගෙන් අහනවා ගමේ ඇත්ත ගමයන් විරෝධී පාන දෙන ගමේ කිසිම වැලි මැටි සේදන පුද්ගලයෝ පව මාත් එක්ක කතා කරා මේ හිතවත් භාවයෙන් මේ මේ පුද්ගලයා මම නම් බිය වුනේ මන්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මෙයාට ඉතින් රාජකාරිය බේර ගන්නත් ඕන. ආ ආ. මිනිස්සුන්ගෙන් ගන්න ඉව ගන්නත් ඕන. අර මිනිස්සුන්ට ඒ විදිහට කරගන්න ඉඩ දෙන්නත් ඕන. ඒක ඒක හැරෙන්නේ හින්දා වෙන්නේ. අනිත් එක දැන් ඔතන ග්‍රාම සේවක. ඔබතුමිය පෞද්ගලිකව ගිහිල්ලා ගම්පහ හම්බලා නැද්ද මොහන්ලාල් කියන පුද්ගලයා? හම්බලා තියෙනවා. එතුම මොනාද හැබැයි අපිට පින්වෙන්නේ නිකන් පළිනි වතාර ගමට ආවා වගේ අද. අද නිකන් අර තොත්ත බබෙක් වගේ පළේනි වතාවට ගමට ඇවිල්ලා කරුණ වාර්තා කරගන්න ඕනේ අපේ മന്ത്രിවරයෙක් හිටියා එතුමාගෙන් වාර්තා ගත්තා කාන්තාවන් දෙදෙනා මේ මට කොහොමත් මේ මුකුත් වචනයක්වත් කියන්න එපා කිව්වා මේ පොඩ්ඩක් මේ මං ගමේ වාසී කිදේ තොරතුරු දෙන්න යද්දි ඔබතුමා ඇින්ට පොඩ්ඩක් മന്ത്രിතුමාගෙන් අපි ගන්නම් කොහොම කතාවකුත් කිව්වා හරිද ඉතින් මේ හරි කීපතාවක් ආවා එලේන දාට කියන්නේ හරි මේක ගිහිලා සේරම මෙයා කරලා මේ සැරේ නතර කරනවා හා 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 එච්චර තමයි කියන්නේ නේද ඔබතුමී ඉල්ලන්නේ නැද්ද මේ වගේ පුද්දලයන්ව මේ රාජ්‍ය සේවකයන් මේ ගම්පහෙන් මාරු කරලා ඇත්තටම හොඳ අපිට පොලිසියත් අපිට තීරණ පොලිසියත් මේ පොලිසිය ක්‍රියාමාර්ගයත් අපිට යම් තීරණ ඉතින් හොඳ නිලධාරි මෙහෙට එවන්න කියලා ඔබතුමී ආයෝජනය කරන්න ජනාධිපතිතුමාට පරිසර ඇමතිනේ එයාට ලියලා තියෙන හැම එකේම කියලා තියෙනවා අපි ඔබතුමාට දැනුම් දෙන දේවල්
ඔය පරිසරයටයි භූවිද්‍යාවකටයි දාන්න එපා කියලා. ඊට පස්සේ තමයි ජනාධිපති විමර්ශනයක් කරේ. විමර්ශනයටත් ආවේ අන්දිව. ඔව් ඉතින් මටත් කියන්න ඕනේ මාධ්‍ය දෙකද ජනාධිපතිතුමාට පරිසර ඇමති ලෙස පරිසරය සැරකීමේ ක්‍රියා කරන්න බැරි නම් ඔබතුමා අමාත්‍යාංශ වෙන කෙනෙකුට දීලා හරිද මේ මේ ඔබතුමා වෙන වැඩක් බලා ගන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. අතන නේද ඔය ඔතන ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා. මොරතන් ග්‍රාම සේවක. තව උඩංගාවෙත් ඉන්නවා මේ යා සාමාන්‍ය තින්ගයා ගියාම මේ 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 ගොඩක් අර රෙස්පෙක්ට් දානවා. ඒ උනාට දැන් මේ උනාට ඒ ගර්ගයන්ු කෙනා නේ. ඔව් ඔව් ඔව්. කටක් නෙමෙයි මොයි කටක්. ඔව්. මේ අනිත් එක මේ යා මේ එතකොට ග්‍රාම සේවකලා දෙන්නේ දෙපැත්තෙන් ඉඳගෙන. ඔතන හෙටි ආරච්චි ඔය මැටි කපනවා. ඔක පේන්නේ නැද්ද? මම දවසක් කාලා හම්කින් ගිහින් ඇහුවා. අහපුවාම කියනවා මේ මම මොනා කරන්නද මේ බෝ විද්‍යාවෙන් පර්මිට් දීලා තියෙනවනේ. ඉතින් මං අහා ඔයාට තේරෙන්නේ නැද්ද ඔයා මේ ගමේ මූලිකයනේ. එතකොට ගමේ මොන හරි බෝ විද්‍යාවෙන් වැරදි වැඩක් කරනවා නම් ඔයාට කතා කරන්න බැරි ඇයි කියලා. අපි මොනා කතා කරන්නද? පරිසරෙන් බෝ විද්‍යාව මං කව පරිසරෙන් කරලා තියෙන කැලිය ඇති දැන්. මේ වැඩක් නැහැ. ඔයාලා ඔක්කොම නිකන් රටේ තියෙන මේ ආණ්ඩුවේ පඩිකකා මේ මුංගෙනුත් අරගෙන ඔයාලා ජීවත් වෙන්න කියලා. ඔව්. ඉතින් මෙහෙමයි දැන් ඔබතුමීලාට මෙහෙමයි එක විකල්පයයි තියෙන්නේ. දැන් අත්‍තරම දැන් පරිසරය වුන් ආයතනත් මුදල් ගන්නවා නම් මහජන විරෝධයක් කරොත් යම් එකපාරකුත් කරා ළමෙක් මෙයලා මේ මේක සම්බන්ධව තහනම් නියෝගයක් යම් මේ කරන්න බොහෝ සෙ ඉඩ තියෙනවා. ඉතින් ඔබතුමා ඔබතුමීලාට තියෙන්නේ මහජනතාවකතුලා මහජන විරෝධයක් ජනතා හඬක් නගන්න මේ දැන් පොප මාධ්‍ය තුළුණුත් යම් කතිකාවන් කරා ඒනුත් ප්‍රයෝජන නැහැ කියන සමහර මාධ්‍ය විදිනුත් අල්ලස් ගත්තා කියන ඔබතුමී චෝදනා කරා මේ මේ ඉතින් මේ ඉතින් මේක සම්බන්ධව මේ රාජකාරියක් කරන්න කෙනෙක් නැහැ. ඔව් 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 අපි අන්තිම ලුමිල්ලුව ජනාධිපතිට ගමට ඇවිල්ලා බලන්න කියලා පොඩ්ඩක්. මොකද අනිත් ඔක්කොටම අන්දනේ මේ ගමේ තියෙන පැත්තේ. ඒ නිසා ගමට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා. ඔව්. එතකොට එකෙක් අහනවා මේ ජනාධිපතිතුමා අපේ බදුමුදලෙන් තමයි ඔය සියලු සැප සම්පත් විඳින්නේ. ජනාධිපති මේ මන්දිරවල ගිහලා සැප සම්පත් විඳින්නේ. අපේ මුදල් අපේ ප්‍රශ්න ගැන හොයා බලන්න බැරි නම් ඔව් මේ රටේ ජනාධිපති නෙමෙයි. එහෙනම් අර ඉන්දියාවේ හරි මේ මේ මාලදීවිනේ හරි ජනාධිපති වෙන්න ඕන. ඒක නිසා මේ අපේ 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 දේවල් වලින් පඩිල ගන්නවා නම් එතුමා බැඳී ඉන්නවා අපේ දේවල් හොයා බලන්න. කවුරු එහෙම කියන්න බෑ කාටවත්. බලන්න කොච්චර මිටියක් තියෙනවද කියලා ඔය ෆයිල්. ඔව් 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 මට මේ මේ මම මාත්මෙක් දුන්න සමන් මහත්මයා සෑහෙන තියෙනවා ලිපි. ඔව් ඉතින් මේ පත්තර වලට දැම්ම ටීවී වල දැන් මේ රජා රංජනාමනායකගේ මිත්‍රයෙකුත් මෙහෙ වැලිසේදීම කරනවා. දැන් රංජනාමනායක මේ දැන් මේ පාර්ලිමේන්තුවේ කොකේන් ගහනවා කියලා මන්ත්‍රීවරුත් පාවලා දෙනවා. ඉතින් මේ මේ මන්ත්‍රී මේ රංජනාමනායක මේ මන්ත්‍රීවරයාට චෝදනාවක් තියෙනවානේ. ඔහුගේ පාසලේ මාරිස්ට්‍රා විද්‍යාලයේ පුද්දියලේකටත් ඔහු උදව් කරනවා මේ 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 වැලිසේදීමට කියලා. දැන් මඩ ප්‍රවාහනය කරනවා ඔහු. හරිද? ඉතින් රංජනාමනායක මන්ත්‍රීවරයා ගැනත් අපිට දැන් පොඩි මේ සකසංකා මතුවෙනවා. මේ මිනිස්සු කියන්නේ අපි නම් දන්නේ අපේ මේ ගණන් ගන්න පුළුවන් පුද්ගලයෝ නෙමෙයි. ඔව්. ඒ රංජන රාමනායක කියන්නේ දැන් අපි කියන්නේ රංජන රාමනායකට ගාවට අපි කියන්නේ. ගියාද ගියාද ඔබ තුමිනා ආපු. ආ ආ. දියුල පිටීදී. ආ ආ. වැඩන්නේ උන් ගැන කතා කරලා වැඩන්නේ. ආ ආ. මේ අනිත් එක දැන් කුරන් වෙච්ච කුඹුරු සේරම රජයට ගන්න කිව්වා. ආ ආ. අර මඩ හොදලා වක් කරලා තියෙන්නේ අර එරෙන්නේ මේ වෙලකට බහින්ද බැරි හැටියට. ආ ආ. ඔව්. ඉතින් කෝ ඉතින් කවුද රාජකාරී කරන්නේ? ග්‍රාම සේවකුන්ට උන්ටත් අන්දයි. ඔව් ඔව්. පොලිසියට උනට පොලිසියම වැඩකුත් නැහැ. ඔව් ඔව්. සියල්ලෝ දූෂිතයෝ කියලා තමයි කියන්නේ. වැඩි යමතිවරුත් එහෙමයි. ඔව් ඔව් ඔව්. මේ දැන් හම්බ කරන්නේ ඒවට මේ බලපත්‍ර දෙන මිනිස්සු හම්බ කරනවා. මේ මේ ඔය වැලිමැටි කපන මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය බලන්න බැරිද ජනාධිපතිට? මෙහෙම ඇති රාජ්‍ය සේවකයෙක් නොවන නිසා දේශපාලකයෙක් නොවන නිසා මේ හොයන්න පුළුවන්. ඉතින් හෙව්වට මේ ඔවුන්ට යම් ක්‍රියාමාර්ග ගන්න බෑ. නෝ රාජ්‍ය සේවකයෝ නෙමෙයිනේ. හැබැයි අයතාලෙස මෙයා කරනවා නම් අයතාලෙස නෙයි නම් මේ ගන්න රටවල විනාශ කර කර හම්බ කරන එක අයතාලෙස නෙයි නක් තව කෙනෙකු අමාරු වෙලාලානේ ඔය හම්බ කරලා හම්බ කරන්නේ. ඕ එතකොට දැන් අර කැලුම් අතන ඩෝසර් තුනක් දාගෙන පාවෙන හෝටල් ගහනවා කියලා සම්පූර්ණ වැලිමැටි හරනවා. ඕ ඕ ඒක රාජකාරිය. ආ සම්පූර්ණ ඉතින් වැඩක් නෑ ඉතින්. ඔව් ඔබතුමා සංචාරක ව්‍යාපාරේ දිනුනට කැමති නැද්ද? සංචාරක මේ ව්‍යාපාරේ දිනුනේ නම් ඉතින් මේ බීච් සයිඩ් එකේ තියෙන ඒවා තියනවනේ කොච්චර හරි. මේ මෙහෙට කවුද එන්නේ? මෙහෙට ඉතින් යන්න ඕන ඉතින්. ආයල යන හරක් තමයි. නැත්නම් ඉතින් ඔය කැලේ කවුද පාවෙන හෝටල් වල පාවෙන්නේ? ආ පාවෙනවා මේ අර අක්කර 16 කපලා ඉවර නම් හෝටල් ගහනවා.
ඒ කොහෙද අක්කර 16ක් කපන්නේ 16 අක්කර 16ක් නේද ආ ආ හා 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 ඔව් ඔවුන් එතන පියාගේ ඉඩමක් නේ නේද ඔව් දැන් මේක හදන මුවාවෙන් කරන්නේ අරක කපන එක ආ ආ හා 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 ඉතින් එනේ නොක්කොටම පේන්නේ ඉතින් අන්දේනේ ආ සංවර්ධනය කිරීම හරි හරි නෑ නෑ ඉතින් කතා කරලා ඕවා කිසිම දෙයක් කතා කරලා වැඩක් නෑ රටගම කණ එකයි මේ මොනවාද පරිසරයයි භූ විද්‍යාවයි දිනු වෙන එකයි විතරයි දැන් ඔය මිනිස්සු හරි ඒ මිනිස්සුත් රාජසේවකයනේ එතකොට ඒ මිනිස්සුන්ගේ තාදායන් තත්ති බලන්න පුළුවන් ඔව් ඔව් වන්නේ කන්නේ කර අපිට රාජසේවකයන් තමයි දැන් හොයන්න වෙන්නේ මොහන්ලාල් අපිට අපි ඇත්තටම කියන්න ඕන මොහන්ලාල් ලගේ මධ්‍යම පරිසර අධිකාරිය ආදායන් තත්ත්වවල හොයලා බලන්න මොවුන් කන බොනවා මිනිස්සුද මද්‍රව්‍යයට ඇබ්බැහිවිච්ච පුද්ගලයෝ එතකොට මේ 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 පිළිමින මහත්මිය මේ මේ ගමේ දැන් මේ වැලි ප්‍රශ්න නිසා තිබෙන අතුරු ප්‍රශ්න මොනවද? අතුරු ප්‍රශ්න මොනවද? ඉතින් පාරවල් කැඩිලා. ඔව් ඔව්. කොන්ක්‍රීට් කරලා යන්තම් පොඩක් පාර හදාගත්තා. ආ ආ. දැන් මේ පාරවල් සියරම කැඩිලා තියෙනවා. උපුරනවා නේද? ඔව්. එතකොට මේ කුටිපරයක් දැඩික බරක් නේ නේ ටොම් 4 5 10. ඔව් ඊට මේ කියන්නේ ටිපර් කොච්චර මම හිතන්නේ දවසට ටිපර් 50කට වැඩි යනවනේ. ආ ආ. මේ පාසල් ළමයි යද්දි දූවිලි නේද? එතකොට ඔව් පරිසරය දැඩි ලෙස අපවිත්‍රතාවයට පත් වෙලා දිනවනේ. ඔව්. ගෙවල් වල මේ කිරිතැලීම්. ඔව්. සේරම ගෙවල් වටේ පුපුරලා. ඔව්. එතකොට මේ තවත් මේ මොනවාද අතුරු පාරවල් වලත් ඉවරයක් නැති විදිහට ටිපර 50ක් විතර දාලා තියෙනවනේ අතන. ඔය මේ සමල් වල ළඟ ටිපර 50කට වැඩිය දාලා තියෙනවා. ආ ආ. එතකොට ඉතින් පාරට යන කලකුත් නැහැ. ආ ආ. දැන් වකුගඩු රෝගයෙන් මැරෙන සියලු මිනිස්සු පාසා මේ මොහන්ලාල්ල වග කියන ඕන පරිසරය සංවිධානය සහ මේ ගමේ ඉන්න වැඩි ජාවාරණකරුවෝ සියල්ලම වග කියන්න යුතුයි කියන එක තමයි කියන්නේ නේ. ඒ ඇයිට ඔවුන්ගේ මංග අවමංගල කටයුතුත් කරලා දෙන්න කියන එක තමයි අපිට කියලා දෙන්නේ. මේ මොහන් මහත්තයලා හොඳ මේ මෙහාට නෙමෙයි මේ මිනිවල් වල් කපන තැන් වලට. අන්න ඒ වගේ තනතුරු වලට නම් මේ මිනිස්සු හොඳයි බොරැල්ල කනත්තට එහෙම දැම්මන. ඔව් ඔව්. අතන අපි ජනාධිපතිතුමා ඉල්ලුවෝ මේ වගේ පුදුළු ගම්පහෙන් වැත් කරලා අපිට හොඳ හොඳ නිලධාරි අපිට ලබා දෙන්න කියලා නේද? ලබා දෙන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට එකක් නුරුතරියමට පොඩ්ඩක් එන්න කියන්න ඕන. ඔව්. ඇවිල්ලා මේ අද එකපාරක් ආවනේ මේ දයාසිරි අමතුමාගේ සහෝදරයාගේ මේ මරණේ මලගෙදරට ආවා. මලගෙදරට ආවට පිට්ටු වෙන්න දුන්නේ නැහැ නේ මං එදත් එදත් මම එතනට යන්න ගියේ කතා කරලා පොඩ්ඩක් මේ ගම වටේ පොඩ්ඩක් බලලා යන්න කියලා. එතකොටත් අපි මේ වැලිමැටි කේස් වලට බහැලා නේ තිබුණේ. ඉතින් මේ කතා කරන්න දුන්නේ නැහැ නේ එයාගේ ගාඩ් එකට හිටපු කට්ටිය. අරසෙලාටවත් යන්න දුන්නේ නැහැ. ආ ආ ආ. ඉතින් අනිත් එක ඒ වෙලාවේ ඔයා කතා කරන්නත් බෑ. එහෙම නෙමෙයි එයාට තියෙන පොඩ්ඩක් නිකන් හරි ආවිල්ලා බලන්න ඕන. මේ මිනිස්සු මෙච්චර මේ දඟලන්නේ මොකටද? ඔය යාත්‍රා පොළොන් නරුවට මේ වාහනේ යද්දි මේ මෙතනින් යන්නේ කොච්චර කඩි පාලමෙන් යන්නේ. ඕ. නැතයි දැන් අතන අපි ඔය බැනලා තමයි පාලමටත් දැඩි අපි බැන්නා මේ മന്ത്രിව 205 ක්ෂේත්‍රය යනවා අතන පාලමට අපි බැනලා තමයි මගේ පුවත්පතත් දැඩි ලෙස ජෝතාරෝපණය කරා ඒක මේ තමයි ගොඩක් අපිට ලැබුණේ මේ පාලම අතරම අපි මාධ්‍ය කතිකාව කරලා අඬන්න ඕනලු කිරියෙරෙන්න කියලා කතාවක් තියෙනවා සිංහල කියන ඒක නිසා අපි අඬමු තව නේද අපි අඬමු කවලා හරි අපිට නේද මේ මේ සහනයක් ලැබෙනවා කියලා දැන් අවුරුදු 4යි දැන් මෙයාගේ කාලේ ඉවරලා දැන් ආයෙත් ඡන්දයකටත් එන්න නේ යන්නේ අවුරුදු 4 සිට ඔබ මේ සටන් කරනවා සටනේ කියන්නේ මම මහින්ද මහත්තයා ඉන්න කාලේ ඉඳලා පටන් ගත්තේ එතකොට මේ දේශපාලනේ මෙයා වුණා හැබැයි මහින්ද මහත්තයා වුණා නම් මේ වෙලාවට මම ඔක්කොම නතර කෙරුවා මහින්ද මහත්තයා ඒ අතින් පණ ඇතුව වැඩක් කෙරුවා මට වැඩ දෙකක් කරලා දුන්නා ඉතින් ඒ අතින් ඒ එයා වදහන්න උනා. ඔව් අපි ඇත්තම ගරු කරන වීර කාන්තාවක ලෙස ගමේ ඇත්තම ගමේ මේ ඉදිරිපත් වෙන්නේ මේ අමුතු පන්ති වල ඉන්න මිනිස්සු කොටසක් ඉන්නේ මේ ගමේ. ඒ ඔබතුමීලා හරි මේ ගම ආරක්ෂා කිරීමට එකමුතු වීම පිළිබඳ මම මාධ්‍ය කරුවෙක් ලෙස විශාල ස්තුති කරනවා. මේ ඉතින් මේ සෑහෙන වීදමක් කරගෙන මේ මේ ගම පරිසරය රැකීම වෙනුවෙන්. කියන්න තියෙන එකම දේ තමයි මේ ජනාධිපතිතුමාට දැන් ඉතින් තව සැරයකට ඡන්දයක් ඉල්ලනවා නම් මේ මේ පොළොන්නරුවට යන ගමන් කොච්චි කඩේ පාලම ළඟින් පොඩ්ඩක් පල්ලෙහාට බලන්න පොඩ්ඩක් පල්ලෙහාට බහැලා හැබැයි අපිට පොඩ්ඩක් දැනුවත් කරලා යන්න ඕන මොකද අපිට පෙන්වන්න පුළුවන් පොළොන්නරුවට වැඩි වැව් තියෙන්නේ මෙහි නෑ නේද අපි දැන් මේ පොළොන්නරුවේ වගේම මේ කැඩ්මියන් වලින් දැඩි ආබාධයට වකවඩු රෝගී ලෙස දැඩි බලපෑමකට පත් වෙච්ච ගමන් නේ ගමක් ඒ වගේම කොච්චර බලවල් වල වැටලා මැරුණාද ළමයි දෙන්නෙක් මැරිච්ච එක තමයි ප්‍රසිද්ධිය ගියේ ස්කෝල් ළමයි දෙන්නෙක් ඉඳලා ඒතන ඒකෙම වැටුනේ ප්‍රියන්ත මේ එතකොට කී දෙනෙක් මැරලා තියෙනවා තවත් මේක ඉවරයක් නෑ මේක නතර කරලා දෙන්න කියලා තමයි අවසාන වශයෙන් ඉල්ලන්නේ ලබන සැරේට ඡන්දයට ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් වැඩක් විවිධ පුද්ගලයෙක් තමයි ඕන අපි ආයතන කරමු එතුමගේ දිනියක සම්බන්ධතාව තියෙනවා අපේ අපේ සංවිධායකවරු අපි ওই හරහත් අපි යම් බලපෑමක් කරන්න බලමු අපි විශ්වාසයි විතරයි දේවෝ හරි එහෙනම් ඔව් ඔබට තමයි ගොඩක් ස්තුතියි